Hai Buan, dua pecala siru denat ma. Palana daru siru denat ma. Ada api menyewa kota dan noa me ayah sendiri. Prasna panti itu sama yoga kami nila ini. Menyewa kota godak daru mata pelituru evala dia noa me prasna patre sambaha. Iting ada udah nawaya sendiri prasna panti ya pavatuna. ඒ ප්‍රශ්න පන්තිය නම් හොඳටම වැඩ කටයුතු ටික කෙරුණා සියලුම දරුවන්ගේ ඒ කියන්නේ ගොඩාක් දරුවෝ පිළිතුරු මට එවලා තිබ්බා මේ නවයේ ශ්‍රේණිය දරුවෝ දැන් ඊළඟට ඔයාලා පන්තියෙන් පසු තියෙනවා හත ශ්‍රේණිය ප්‍රශ්න පන්තිය ඊට පස්සේ එක පහේ සිට හත දක්වා ඊට පස්සේ අටේ සිට 11 දක්වා තියෙනවා ඕ ලෙවල් ළමයින්ගේ ප්‍රශ්න පන්තිය තොර මේ සියලුම ප්‍රශ්න පන්ති නොමිලේ තමයි පැවැත් වෙන්නේ. ඉතින් ගොඩාක් දරුවන්ට හොඳ අවස්ථාවක් තමන්ගේ ධර්ම වැඩි දියුණු කරගන්න. ඉතින් මේ පන්තියේ ගොඩාක් දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට හොඳ අවස්ථාවක් තමන්ගේ ලකුණු බලන්න මේ අපේ ප්‍රශ්න පන්තියට යොමු වෙලා. ඉතින් ඒක ගොඩාක් දෙමාපියොත් ඇත්තටම ප්‍රශංසා කරා මේ ප්‍රශ්න පන්තිය සර් කරන එක ගොඩක්ම ලොකු පිනක් වෙනවා සියලුම ළමයි ඒ සඳහා යොමු වෙලා වැඩ කරන දරුවෝ ටික වැඩ කරනවා කියලා. එහෙනම් කෝ බලන්න අත උස්සන්න දැන් මගේ දුවල පුතාලා සියලු දෙනා. ඔයාලා 2020 මම ඔයගලන්ට group එකට දාලා තියෙන මැසේජ් නිතරම බලන්න මං ගාව තව සබරගමු paper එකකුත් තියෙනවා 6 ශ්‍රේණියට අදාළව. මම ඔයගලන්ට අවසානයේ මං කරන්න කියලා දැම්මේ 2020 රිච්මන් විද්‍යාල paper එක තමයි කරන්න කියලා දැම්මේ. ඊළඟට අද හවසට බොහෝ දිනකට මම තව paper එකක් දානවා ඒකත් දරුවෝ කරන්න ඉතින් දෙමාපියෝ දරුවන් මේ සඳහා යොමු කරන්න ඕන ඉතින් අනිත් පන්ති වල නම් 7 8 9 10 11 දෙමාපියෝ ගොඩාක් දරුවෝ යොමු කරලා තිබ්බා මේ පන්තියෙත් එහෙමයි එතකොට වෙන්න ඕන ඊළඟට බලන්න ඔයගොල්ලෝ කවුරු හරි යාළුවෝ ඉන්නවා නම් වැඩ කරන දරුවෝ ඒගොල්ලන්ට ෂෙයා කරන්න එතකොට ඒගොල්ලෝ මන්දියට ඇවිල්ලා මොකද කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න ඒගොල්ලොත් ඒ කියන්නේ කඩයුතු යදයි මොකද දැන් අද රත්නපුරෙන් උදේ පන්ති වරච්චාම දෙමාපිය කතා කරලා කිව්වා සර් හොඳ විද්‍යාපන්ති මෙච්චර කල් අපිට හම්බෙලා තිබ්බේ නැහැ ඒ නිසා සර්ගේ පන්තියේ දිගට මේ වනවා කියලා ප්‍රශ්න පත්‍රය විතරක් නෙමෙයි තේරි පන්තියටත් එවනවා කියලා ඒ group එකට ඇඩ් කරගන්න කියලා කිව්වා ඒ නිසා බලන්න දරුවෝ සියලු දෙනා ඔයාලා පන්ති ඕන තරම් දකිනවා නමුත් පිළිවෙලකට කරන පන්ති තාම අඩු අනිත් එක දරුවෝ ඔය අලුතෙන් පටන් ගන්න පන්ති අවුරුද්දක් දෙකක් තුනක් යනකොට පන්ති නවතින මේ පන්ති අවුරුදු 50ක් දරුවෝ මෙතන කරගෙන යන්නේ එතකොට මගේ අම්මත් විද්‍යාලයේ කෙනෙක් එතකොට අවුරුදු 50ක් මේ පන්තිය මෙතන කරගෙන යනවා එතකොට මම අවුරුදු 20කට ආසන්නව දැන් මේ පන්ති කරනවා එතකොට ඔයාලා ඉපදෙලත් නෑ දරුවෝ මම පන්ති පටන් ගන්න ඉතින් බලන්න සතේරුම් ගන්න දරුවෝ සිවුරු දෙනා වැඩ කරන්න මහන්සි වෙලා උපරිම වැඩ කරන්න මහන්සි වෙලා ඒක ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා ඉතින් අර කරදර කරන එහෙම කරදර කරන දරුවන්ගේ නම්බර්ස් මට නම් චැට් එකට දාන්න මම එහෙම දරුවෝ කවුරු හරි හිටියොත් පන්තියෙන් අයින් කරන සා බලන්න දරුවෝ සිවුරු දෙනා කවුරු හරි දරුවෙක් එහෙම කරදර කරන විදියට හිටියොත් පන්තියේ නැත්තම් ගැලපෙන්නේ නැති විදියට හිටියොත් මට පොඩ්ඩක් චැට් එකට දාන්න. ඒ දරුවා පන්තියෙන් අයින් කරන්න. හරි. මොකද මේක ප්‍රජා සත්කාරයක් විදියට මුළු ලංකාවම දරුවෝ ප්‍රයෝජනට ගන්න එකක්. දැන් මේ පන්ති අද ළමයි 50ක් ඉන්නේ. නමුත් උදේ පන්ති 150ක් හිටියා. හවස උදේ 9 පන්ති. ඒතර හවස 10 11 පන්ති 300ක් ඉන්නවා. නිසා බලන්න ඔයාලගේ යාළුවන්ට යොමු කරන්න. හරි. ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න. හරි. එනං එන්න දරුවෝ අපි කැලිම ප්‍රශ්න පත්‍රයට යම්. ඉතින් බලන්න දරුවෝ ගොඩක් දේවල් තියෙනවා විද්‍යාව කිව්වහම මේ එක දෙයක් විතරක් නෙමෙයි මුළු අපි කියනවා ලෝකෙම කිව්ව හැකියි. හරි මුළු ලෝකෙම. ඊට පස්සේ මුළු ජීවිතයම විද්‍යාව තමයි දරුවෝ ඇත්තටම කියන්නේ. මුළු ලෝකෙම මුළු ජීවිතයම. ඉතින් ඔබ උත්සාහ කරන්න ඕන නිතරම මං හැමතිස්සම කියන්නේ මං ආසදේ මොකද්ද ඔබ පුංචි විද්‍යාඥයෙක් වань ඔබ පුංචි විද්‍යාඥයෙක් වන්න ඔබට තාම ලොකු දේවල් බැරි වුණාට ඔබට පුළුවන් පුංචි විද්‍යාඥයෙක් වන්න ඒ නිසා ඒ ඔබ ක්‍රියාව දාමයන් පරි පන්තියට යොමු වුණාට පස්සේ 6 ශ්‍රේණිය පටන් ගත්ත දවස ඉඳන් ඒ හොඳට වැඩ කරගෙන යනවා දිගටම ඒ පිළිවෙලට වැඩ කරස් කරගෙන යන්න එතකොට ආට අනිවාර්යෙන් විද්‍යාවට ඒක
විද්‍යාවට කවදාහරි දවසක අනිවාර්යයෙන්ම ඔබට ඒකක් ගන්න ඕනේ 11 ශ්‍රේණි විදියට. ඒ නිසා ඒ පිළිවෙලට වැඩ කරන්න. මට chat එකට උත්තර දාන්න පිළිතුරු සපයන්න අත උස්සන්න මම මේ හැම අවස්ථාවකම ඔබට මේ පන්තිය තුල ලබා දීලා තියෙනවා. අනිත් පන්ති වගේ නෙමෙයි. හැම අවස්ථාවකම ලබා දෙනවා. එනිසා අපි පන්තිය කරන්නේ මම පන්තිය කරන්නේ මගේම විදියකට. ඉතින් සියලු දෙනා බලන්නේ මේ විදියට යොමු වෙලා ලස්සන්ට වැඩ කොටස් ටික කරන්න. ඔගොල්ලන්ට උත්තර සපයන්න කිව්වහම උත්තර සපයන්න අවස්ථාව අරගෙන උත්තර සපයන්න සියලු දෙනා. එහෙනම් වැඩේ පටන් ගමු. පේපර් දෙකක් මේ වෙනකොට සාකච්ඡා කරා අද තුන්වෙනි පේපර් එක. බලන්න දැන්. තව තියෙනවා ගොඩක් කතා කරන්න. නමුත් අපි තියෙන වෙලාව අනුව බලමු මොකද මම හෙටට යොදලා පන්ති ආපහු අද දවසට ගත්තේ මේ වැඩ ගොඩක එකතු වෙලා තියෙන. ඒක නිසා පේපර් ගෲප් වලට දාලා තියෙන දරුවෝ කවුරු හරි ගෲප් වල නැති දරුවෝ ඉන්නවා නම් ඔහොමම ඔයාගේ WhatsApp නම්බර් එක දාන්න Zoom එකට මම ගෲප් එකට ඇඩ් කරන්න. ඔහොමම දාන්න ඔයාගේ WhatsApp නම්බර් එක ගෲප් එකට මම ඔයාව ගෲප් එකට ඇඩ් කරන්න. බලන්න දරුවෝ. ඒ නිසා පිළිවෙලට වැඩ කොටස් ටික කරන්න ඔහොමම ඒ එකතු වෙලා නැති දරුවෝ ඔහොමම ඔයාගේ WhatsApp නම්බර් එක දාන්න ගෲප් එකට. හරි. බලන්න දරුවෝ සිල් දෙනවා. කෙරෙම වැඩම පටන් ගමු දරුවා. ආයි වෙන මොකුත් කතා නැහැ. එතකොට දිගටම වැඩ කොටස් ටික අපි ඔතන ඉඳන් කරගෙන යමු. සමහර දරුවෝ මේ වැඩ කරන් යන විදිය ආසයි මට පන්තිය උගන්වන්න ආසයි සමහර දරුවෝ මේ වැඩ කරන් යන පිළිවෙල විදියට ඉතින් සියලුම දෙනාම එහෙම වෙනවා නම් මම ආසයි තව ඒ නිසා බලන් දරුවෝ සියලු දෙනා හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න පාඩම් කරලා බලන්නට ඒ කතාව කියලා හරි දැන් මේ දවස්වල අම්මල තාත්තලත් එක්ක ආදරෙන් ඉන්න ඕන වැඩ කටයුතු කරනකොට අම්මට තාත්තට බයින්න එපා අම්මල තාත්තල පුළුවන් විදියට ඕගොල්ලන්ට උදව් කරනවා. එයාව සතුට වෙන්න ඔයාලා හොඳට ඉගෙන ගන්නවා නම් ඒක නිසා කරුණා කරලා සියලුම දරුවෝ අම්මට තාත්තට ආදරෙන් වැඩ කටයුතු කරන්න. හරි. හරි. එහෙනම් බලන් දරුවෝ විද්‍යාවේ ගොඩක් වීඩියෝ තියෙනවා, ෆොටෝස් තියෙනවා පෙන්වන්න. නමුත් ඉස්සෙල්ලම පේපර් එක අරගෙන ටිකක් මහන්සි වෙනකොට පොඩ්ඩක් වීඩියෝ එකක් පෙන්වන්න. ෆොටෝ එකක් පෙන්වන්න බලන් දරුවා. ඒවයි ඉස්සෙල්ලම. එහෙනම් පේපර් එක ගන්න. හරි පේපර් එක ගමන් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා දරුවා. ඉතින් ප්‍රැක්ටිකල්ස් ඕගොල්ලන්ට කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ ඒවා වීඩියෝස් වලට එවලා තියෙනවා. ඉතින් ඒවත් මම ගෲප් එකේ දිගින් දිගටම ෂෙයා කරනවා දරුවා. දරුවන්ට බලන්න. මේ තියෙන්නේ පේපර් එක. හරිද ස්ක්‍රීන් එක පේනවද? රෙඩිද? සියලු දෙනා ලැහත්තිද දැන්? ස්ක්‍රීන් එක පේනවද සියලු දෙනාට? chat එකට දාන්න අපි chat එක වැඩ කටයුතු කරමින් යන්න. බලන්න සියලු දෙනාට පේනවද ස්ක්‍රීන් එක? හරි. බලන්න දරුවෝ සිදු වෙනවා. හරි. එතකොට බලන්න දරුවෝ. එහෙමනම් වැඩේ ඕන් පටන් ගන්න යන්නේ. එතකොට ඔබ දැන් අද දවසේ නම් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මම මේ ගෲප් එකට ඔබව ඇඩ් කරාට පස්සේ මම ඔබව පේපර් ටික ඔක්කොම සෙට් එකම එවන්නම් එකපාර. හරිද? අද දවසේ ජොයින් වුණ අය පළවෙනියටම ජොයින් වෙච්ච දරුවන්ට පරණ පේපර්ස් තියෙනවා. ඒ ටික ඔක්කොම එවන්නම් ගෙදරදි කරා. අද දවසේ එකතු වෙච්ච දරුවෝ. හරිද? එතකොට ඊළඟට දැන් අද දවසේ අලුතෙන්ම ආපු දරුවෝ දැන් මේක කළා නෑනේ. ඒගොල්ලොන්ට ලකුණු බලා ගන්න අවස්ථාවක් තියෙනවා මේ මාත් එක්කම මම කතා කරනකොටම දැන් ඔයාට අග්ගාලා එකේ ඉඳන් 20ට නම්බර ටික දාගන්න. ඊට පස්සේ මම කතා කරනකොටම දරුවෝ ඔයාට පුළුවන් මොකක්ද ඒකේ සිට 20ට දාපු උත්තර ඔයා මට ඉස්සල උත්තරය ලියලා හරිද වැරදිද කියලා රතු පෑනෙන් දාන්න. උත්තරේ නිවැරදි උත්තරේ දාගන්න. හරිනේ. එහෙනම් හරි. කියන්න තියෙන කතා කිව්වා ඔක්කොම පේනවා. හරි. හරි. එහෙනම් බලන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලන්න දරුවෝ කොයිතරම් සීරුවටද කොයිතරම් දැනුමටද අපි මේ ලබා ගන්න මේ ධර්ම දියුණු කරන්න කියලා බලන්න. බලන්න දරුවෝ. බලන්න සියුදෙන. පළවෙනි ප්‍රශ්නේ තියන්න. හරි. එතකොට ජීවීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ බාණ්ඩ මා දරුවා ජීවීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ
බලන්න. ඔබ දැන් ඔබේ ලකුණු දාන පිළිවෙල ඔබ කරගන්න ඔබ හරි වැරදි දාගන්න. හරි වැරදි ටක් ගාලා දාගන්න ඔබ පේපර් එක මට එවලා තියෙනවා දරුවෝ. ඒ දරුවන්ගේ මම බැලුවා මොබයි. එතකොට ඔබට දැන් ලකුණු දාන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ළමයි ඔබලොන්ට හොඳට වැඩ ටික කරන් යන්න පුළුවන්. අද ජොයින් වෙච්ච අයට නැවතත් කියන්නේ WhatsApp නම්බර් එක දාන්න chat එකට. එච්චරයි අපි වැඩ ටික කරගෙන යනවා දැන්. Right. එතකොට බලන්න ළමයි දැන් ඔබට උත්තර සපයන නිසායි මං චුට්ටක් මේ පොඩි බේක් එකක් දෙන්නේ ජීවීන්ගේ මූලික ලක්ෂණයක් වань මොකද දරුවෝ ජීවීන්ගේ මූලික ලක්ෂණයක් වань ස්වම්පෝෂී වීම සංචරණය කිරීම විෂම පෝෂී වීම වර්ධන ඔය විදියට දැන් ඉතාම හොඳයි යා මේ මාත් එක්ක වැඩ කරන දරුවෝ මං දන්නවා වෙන පන්ති ධර්මත් ඒ පන්තියට නොයා හරි මගේ පන්තියට එනවා ඒ මට ආදරේට මම දන්නවා සියලු දෙනා ඒ තරමට හොඳට ආශාවෙන් මේ වැඩ කරගෙන යන්න රයිට් එන පටන් ගමු එමනම් ජීවීන් කිව්වහම කවුද ජීවීන් කිව්වහම කවුද ඔයාගේ හිතේ තියෙන ඔයා චූටි කාලේ හිතන් ඉන්නේ ජීවීන් කිව්වහම සත්තු විතරයි කියලා නමුත් අපි විද්‍යාව තුල කතා කරනවා ජීවීන් කිව්වහම සත්තු විතරක් නෙමෙයි ශාකත් ජීවීන්ද කවුද ශාකත් ජීවීන් අපි හුස්ම ගන්නවා ශාකත් හුස්ම ගන්න අපි හුස්ම ගන්නවා ශාකත් හුස්ම ගන්න අපි හුස්ම ගන්නවා පේනවා ශාක හුස්ම ගන්නවා පේන්නේ නෑ දරුවෝ ඒකයි වෙනස එතන එතන වෙනස ඒකයි ශ්වසනය කරනවා දැන් දෙවනියට අපි වර්ධනය වෙනවා ශාකත් වර්ධනය වෙනවා අපි වර්ධනය වෙනවා ශාකත් වර්ධනය වෙනවා අපි චලනය වෙනවා සත්තු චලනය වෙනවා ශාකත් චලනය වෙනවා හැබැයි දෙන්නෙක් ඉන්නවා චලනය වෙන්නේ නැහැ මෝදු මලයි කොරල් බූබාවයි කියන සත්තු දෙන්නා චලනය වෙන්නේ නැහැ එහෙනම් ජීවීන් කිව්වම ශාක සතුන් දෙගොල්ලොම තවත් ඉන්නවා ජීවීන් කොටස තවත් ඉන්නවා ජීවීන් කොටස ඒ අය අපි කියනවා කවුද සුත්‍ර ජීවීන් සුත්‍ර ජීවීන් එහෙනම් අහන්නේ ඔය තුනටම පොදු කට්ටිය ඔය තුනටම පොදු සාධකයේ මොකක්ද පළවෙනි යන ස්වාම්පෝෂී කියනවා සාක ස්වාම්පෝෂී අපි නෑ අපි ස්වාම්පෝෂී නෑ ඊළඟට අපි සංචරණය කරනවා සාක සංචරණය කරන්නේ ඊළඟට අපි විෂම පෝෂී සාක විෂම ස්වාම්පෝෂී සාක ස්වාම් එනම් මේ දෙන්නටම පොදු ලක්ෂණය උත්තරය අවසන් පිළිතුර මොකද්ද වර්ධන බලන්න උත්තරය නිවැරදි අය අත උස්සා බලන්න උත්තරය නිවැරදි දරුවා අත උස්සා යන්න ගමනක් ලස්සනට එන්න මාත් එක්ක විද්‍යාව ඉගෙන ගන්න ඕගොල්ලෝ සියලු දෙනා දුවල පුතා ඒක වාට හොඳ ගමනක් වේ වලස්සන ගමනක් වේ ගොඩක් දරුවෝ වෛද්‍ය වෘත්තිය සඳහා කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙන්න ආසාව ඇති වෙලා තියෙන මගේ විද්‍යාපන්තිට ගොඩක් දරුවෝ කෙනෙක් සබලන් දරුවෝ බලන්න ඔබේ අරමුණු එහෙනම් දෙවනියට දරුවෝ දෙවනියට දෙවනියකට යන තාපය යනුවෙන් හඳුන්වන මොකද්ද ළමයි තාපය දෙවනිය තාපය යනුවෙන් හඳුන්වන තාපය යනුවෙන් හඳුන්වන ඔබට තක්ගාල උත්තර දාන්න පුළුවන් දැන් තාපේ යනුවෙන් හඳුන්වන්නේ බලන්න මගේ දරුවෝ තාපේ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද පළවෙනි එක පදාර්ථය පදාර්ථයක් නම් ඝනයක් ද්‍රවයක් වායුවක් ද්‍රව්‍යයක් නම් ඝනයක් ද්‍රවයක් වායුවක් ඝන ද්‍රව්‍යයක් ද්‍රව ද්‍රව්‍යයක් වායුවක් අංශු ඝනාංශ ද්‍රවාංශ වායුවාංශ එහෙනම් තාපය කියන්නේ ඔය කියපු තුනම නෙමෙයි. තාපය කියන්නේ ශක්ති වර්ගය. කො බලන්න හරි දරුවෝ. ඒ අත උස්සන්න මාත් එක්ක වැඩ කරන්නේ 아무තු තාලකන මං කිව්වේ ශක්ති වර්ගය. උත්තරය මොකද්ද දුවේ පුතේ? තුන උත්තර. ශක්ති වර්ගය. කොච්චර හිතට වැදුනද කියලා බලන්න. කොච්චර හිතට වැදුනද බලන්න. කොච්චර හිතට වැදුනද බලන්න. මම ඔයගොල්ලන්ට අන්තිමට එවන්නම් ඔය පේපර් සියල්ල.
වැඩ කරගන්න. ගෙදරට වෙලා මේ දවස්වල අම්මලා තාත්තලාත් ඉන්නවා. අම්මලා තාත්තලාත් බලන් ඉන්නේ බල වැඩ කරන්නේ. හරි? හරි. බලන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න. බලන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්න. සියලුම දෙනා උත්තර සපයන්න. මම බලාපොරොත්තු වෙනවා chat එකට සමහර දරුවෝ උත්තර සපයනවා. ඒක වටිනවා. මම කියන්න සියලු දෙනාට උත්තර සපයන්න කියලා chat එකටත් ඔබ උත්තර හරි දාන ගන්න. තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්න. පොළොවට ජලය පතිත වන ආකාරයක් නොවන්නේ. ආ නොවන්නේ. පොළොවට ජලය පතිත වන ආකාරයක් නොවන්නේ. ඉස්සරනම් අපි හිතුවේ මේ පොළොවට ජලය පතිත වෙන්නේ වර්ෂාවම තමයි කියලා. පොළොවට ජලය පතිත වන ආකාරය අපි කියනවා වර්ෂණය. මොකක්ද මයි දරුවෝ? වර්ෂණය. පොළොවට ජලය පතිත වන ආකාරය වර්ෂණය. එතකොට ඒ පොළොවට ජලය පතිත වන ආකාරය. එතකොට වර්ෂණයේ ආකාර ඔබ ඉගෙන ගත්ත 6 ශ්‍රේණිය තියෙන තුර. වර්ෂණයේ ආකාර ඉගෙන ගත්තා. ඔයා නුවරඑළිය ගියා. වර්ෂාවත් එක්ක තව දකින්නවා. මොනවද? මෙන්න අයිස් කැට වැහෙන. මොනවද වැටෙන්නේ? අයිස් කැට වැටෙන. බලන්න. එහෙනම් පොළොවට ජලය පතිත වන ආකාරයක් අයිස් කැට වැස්ස. වර්ෂාව තව ආකාරයක්. ඊළඟට හිම තව ආකාරයක්. එහෙනම් නොවන ආකාරය ග්ලැසියර්. ග්ලැසියර්. මොකද්ද පිළිතුර? ග්ලැසියර්. බාන දරුවෝ සියලු දෙනා හරිද කියලා. ඉතින් ඕවා තමයි දරුවෝ හරියටම මම තිතට කරගන්න ඕන වැඩ. සියලු දෙනා මාත් එක්ක වැඩ කරගෙන යන හොඳට පාඩම් වැඩ කොටස් ටික කරගෙන යන. එහෙනම් තුන්වෙනි ප්‍රශ්න පිළිතුර බලන්න දරුවෝ සියලු දෙනා ආසයි නේද? ආසයි නේද බලන්න. ආසයි නේද? තේරුණා. මම ওই ගෲප් එකේ දාන පින්තූර බලනවා. ඊට පස්සේ අපේ දරුවෝ කරන ප්‍රැක්ටිකල්ස් වල එවන ඒවා බලනවා. බාන දරුවෝ සියලු දෙනා වැඩ කරන්න බලන්න ඕන. හරි ගෲප් එකත් එක්ක ඉන්න නේද? ඊළඟ ප්‍රශ්නට. ඊළඟ ප්‍රශ්න. බාන දරුවෝ ලොකු වැඩ කොටසක් අපි අද දවස් කරනවා මේ පැය දෙක තුල. ඉතින් මාන්සි වෙලා කරන්න. මාන්සි වෙලා කරන්න. ලකුණ ලකුණ මේ යන්නේ. මම අවසානයේ ලකුණු දාන විදියට කියා දෙන්න. හරි. ලකුණු දාන විදිය අවසානයේ කියන්න. දැනට ලකුණු දාන්න මොකුත් නැහැ. එතකොට බලන්න දරුවෝ සියලු දෙනා හරි දා ගන්න ඔබේ පිළිතුර ගැසියද කියලා. ඔබේ පිළිතුර ගැසියද බලන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න දරුවෝ. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. පේපර්ස් ටික ආවෙ නැත්තම් බල මට WhatsApp කරලා කියන්න. සර් මට පේපර්ස් ටික එවන්න කියලා. මම එවන්න දරුවෝ. අපි නිහතමානීව ගමනක් යන්න දරුවෝ. එනිසා බලන්න දරුවෝ සිල් දෙනා. අපිත් එක්ක දරුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොට 1000ක් විතර ඉන්නවා දරුවෝ 6 11 දරුවෝ. 6 සිට 11 ශ්‍රේණිය. බලන්න දරුවෝ 0711 74 40 70. ඔයාලට වැඩ කරනකොට මොනව හරි තේරෙන්නේ නැත්තම් chat එකක් දාන්න මට මං දෙන්නම් උත්තරයක්. ඒ ඇයි දෙකට විතරක් දරුවෝ ප්‍රශ්නයක් දැම්මා මම උත්තරයක් දැම්මා. අද උදේ පන්තියට එන්න ඉස්සෙල්ලා ළමයි කෝල් එකක් දීලා ප්‍රශ්නයක් ඇහුවා උත්තර දුන්නා. සබලන දරුවෝ. හරි. එහෙනම් ප්‍රශ්න තුනයි. ප්‍රශ්න තුනක් කියලායි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. බලන්න ළමයි. ජීවීන් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය. අර ලස්සනට දැන් ප්‍රශ්න පන්ති දවස් දෙකක් කරා. අද තුන්වෙනි දවස. ඉතින් මේ ටික ලස්සනට ඔයගොල්ලෝ මාත් එක්ක හිටියනම් දැන් හොඳට ඔයගොල්ලෝගේ දැනුම පෝෂණය වෙලා තියෙනවා. දැන් මේක දන්නවා ඔබේ දැන් හිතේ. මොකද ළමයි? මම අර කියන්නේ බත් කන්න ඕනද ශක්තිය ලැබෙන්න? හා බත් කන්න ඕනද? ඔව් කැම කන්න ඕන. ශක්තිය ලැබෙන්න. හැබැයි බත් කෑවට විතරක් හරියනවා. බත් කෑවට විතරක් හරියනවා. නෑ. බත් කෑවට විතරක් හරියන්නේ නෑ. ශක්තිය ලැබෙන්න නම් ශරීරයට මොකද කියන්නේ? හුස්ම ගන්න. ශක්තිය ලැබෙන්න නම් හුස්ම ගන්න. ඒ වගේම ආහාර ගන්නත් ඕන. හුස්ම ගන්නත් ඕන ආහාර ගන්නත් ඕන. ශරීරයට ශක්තිය ලැබෙන්න. එහෙනම් මේ ශරීරයේ ශක්තිය නිපදවන ක්‍රියාවලිය තව ඉස්සරහට ඉගෙන ගන්නවා. සමීකරණ පව. සෛලිය ශෝෂණය කියලා අපි කතා කරනවා. එහෙනම් උත්තරය දරුවෝ සටහන් කරනවා. මොකද පිළිතුර? ශෝෂණ. ශෝෂණ. ආසයිනේ. බාන ප්‍රශ්න හතරක් කතා කරා ඔබේ හරිද බලන්න. ඔබේ හරිද බලන්න. එහෙනම් ප්‍රශ්න හතරක් අවසන්. ප්‍රශ්න හතරක් අවසන්. බාන දරු මේවා උත්තර සපයන්න. අපොත් දෙකක් තියාගන්න. තියරි පන්තියට පිටු 120 පොතකුයි ප්‍රශ්න පන්තියට එක
ගෙදරට පොත ගෙදර වැඩ කරන්නයි ප්‍රශ්න කරන්නයි තාපතක් තියාගෙන එදින වැදගත් කරුණු ටික සියල්ලම ලියන්න දරුවෝ මේ පන්ති දිගටම දරුවෝ 11 ශ්‍රේණි දක්වා මේ යන පන්ති එනිසා බලන දරුවෝ සියලු දෙනා වැඩ කරන්න හරි හරි ඊළඟ දරුවෝ පාත ප්‍රකාශ අතුරින් පාත ප්‍රකාශ අතුරින් දැන් උත්තර දාන අය ඉන්නවා මාත් එක්ක ඒ ගාය හොඳට වැඩ ටික යනවා සියලු දෙනාට මම කියන්නේ උත්තර දාන්න ඔක්කොම දරුවෝ එක වගේ මට සියලු දෙනාට ආදරෙන් කියන්නේ වැඩ කරන්න දරුවෝ එහෙනම් එන්න පස්වෙනි ප්‍රශ්නෙට දුවේ පුතේ පාත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය අහනවා වැරදි එක ඉතින් දැන් ඕක දැක්ක ගමන් සමහර විටනේ හරි ප්‍රකාශය කියලා එහෙනම් මොකද්ද දරුවෝ වැරදි ප්‍රකාශය අහන්නේ වැරදි ප්‍රකාශය වැරදි ප්‍රකාශය මොකද්ද වැරදි ප්‍රකාශය පළවෙනියට තනි තනිව ගත් කල පියවි අසර නොපෙනෙන ජීවීන් සුත්‍ර ජීවීන් රයිට් හරි සුත්‍ර ජීවීන් කියන්නේ පියවි අසර පේන්නේ නැහැ කියන සාමාන්‍ය අස් දෙකට පේන්නේ නැහැ සාමාන්‍ය ඇස් දෙකට පේන්නේ නැහැ සුත්‍ර ජීවි. සුත්‍ර ජීව සාමාන්‍ය ඇස් දෙකට පේන්නේ නැහැ. එතකොට ඒලා සුත්‍ර ජීවීන් සර් කොහොමද පේන්නේ? සුත්‍ර ජීවීන් පේන්නේ අන්වීක්ෂේ. මොන අන්වීක්ෂේද? සංයුක්ත අන්වීක්ෂේ. ආලෝක අන්වීක්ෂේ. ප්‍රකාශ අන්වීක්ෂේ. ඔය නම් තුනම කියන්නේ එකම. ඔය නම් තුනම කියන්නේ එකම උපකරණ. සංයුක්ත අන්වීක්ෂේ. ආලෝක අන්වීක්ෂේ. සුපිරියට වැඩ කරා සුපිරියට වැඩ කරා මං කියන්නේ එච්චරයි සුපිරියට වැඩ කරා ලස්සනට වැඩ කරා හොඳට වැඩ කරා ඔය තුනෙන්ම බලන්න බැරි සුදු ජීවියක් අවු ඒ කියන්නේ ආලෝක අංශ ප්‍රකාශ අංශ සංයුක්ත අංශ ඔය තුනෙන්ම අඳුරන්නේ එකම උපකරණ මේ තුනෙන්ම බලන්න බැරි සුදු ජීවියක් ඉලෙක්ට්‍රෝන අංශයෙන් බලන්න එහෙනම් කවුද මගේ දරුවෝ ඉලෙක්ට්‍රෝන අංශයෙන් බලන්න පුළුවන් සුදු ජීවියක් බලන්න වෙන සුදු ජීවියක් යා චූටි චූටි මජූටි චූටි මජූටි යා චූටි මජූටි එයා හර එයා අපි දැන් ආලෝක අන්වීක්ෂණ නම් බලන්න වෙන්නේ පුළුවන් 2000 ගුණයක් විශාල කරලා කොච්චරද ආලෝක අන්වීක්ෂණ බලන්න පුළුවන් 2000 ගුණයක් විශාල කරලා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ 10 පස්සේ බලයේ විශාලත්වය 10 5 10 5 ලක්ෂ ගුණයක් විශාල කරලා බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ එහෙනම් වඩා හොඳ ඉතින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ භාවිත කරන එක තමයි නමුත් දරුව අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගන්න තරම් මුදල් නැතිනම් අපි ආලෝක අන්වීක්ෂය ප්‍රකාශ අන්වීක්ෂයෙන් බලන්න. එතකොට දැන් ඔය ගෙදර ආච්චි සීයා අර ඇස්පෙන් නැති වුණාම පොත් බලන්න එහෙම නැත්නම් පත්තර කියවන්න පාවිච්චි කරන්නේ. මොකද්ද පාවිච්චි කරන්නේ? සරල අන්වීක්ෂය කියලා කියන්නේ ඒකට. සරල අන්වීක්ෂය කියන එකේ හරිනම එතනදී අපි ඒ විද්‍යාත්මක නමනේ සරල අන්වීක්ෂය. ඔයාලා දන්නේ නැහැ නේ සරල අන්වීක්ෂය කියවට. ඔයාලා දන්නේ අත්කාචය කියලා. එනං අත්කාචය අද මතක තියාගන්න දරුවෝ සියලු දෙනා අත්කාචය කියන්නේ මොකද්ද සරල අන්වීක්ෂයටද අත්කාචය කියන්නේ මොකටද සරල අන්වීක්ෂයටද එනං පහදලෝ සියලු දෙනා මතක තියාගන්න අත්කාචය කියන්නේ මොකටද මගේ දරුවෝ සරල අන්වීක්ෂයට බල එනං හරියට මේවා ඉගෙන ගන්න මගේ දරුවෝ එතකොට ඔයාට මේවා ආසාවෙන් කරන්න පුළුවන් එනිසා බලන්න ළමයි හරියට වැඩේ කරා බලන්න හරි එතකොට එහෙමනම් දැන් ඔය කතා ගොඩක් කිව්වා. එතකොට පළවෙනි ප්‍රකාශය හරි දෙවෙනි ප්‍රකාශය හරි ශාකාහාර නිපදවනාට කියනවා ප්‍රභා සංශේෂණ හරි. මුවා ගවයා වැනි සතුන් ශාක මත ඍජුව වැපෙනවා හරි. එයාලා ශාක භක්ෂක එයාලට ආයි වෙන යන්න එනමක් නැහැ. එයාලට ශාක හිටිය නැත්තම් අර මං කියන්නේ ළමයි. මට ඉස්සර ඩිස්කවරි බලනකොට දුකම හිතෙන දෙයක් තමයි දරුවෝ මොකද්ද? ඔන්න මුවරංචුවක් යනවා මුවරංචුව පස්සේ ඔය ඩිස්කවරි එකේ නිතරම පෙන්වන එක මුවරංචුව පස්සේ දිවියෙක් පන්නන දිවියෙක් පන්නගෙන ගියන් අර මුවරංචුවේ ඉමින්ම දුවන එක්කෙනා ආ අර ඉමින් ඉමින් ලතවි දුවන එක්කෙනා ගොදුරු කරගන්න ගොදුරු කරගෙන යා ඇල්ලුවට පස්සේ අයියෝ දැන් ඔයාලත් බලන් හිටියොත් එහෙම ඒ දර්ශනය ඔයාලත් කියන අයියෝ අපරාධේ තව චුට්ටක් වේගෙන් දිව්වා නම්
අර මුවාට බේරෙන්න තිබ්බානේ කියලා අපිට හිතෙනවා. ඒ අපි හිතන්නේ කවුරු ගැනද? මුවා ගැන පමණයි. එතත්දී අපි හිතන්නේ මුවා ගැන. හැබැයි මුවා ගැන හිතුවට අපි හිතුවේ නෑනේ දිවියා ගැන. මුවාට කන්න ශාක තියෙනවා මගේ දරුවෝ. මුවාට කන්න ශාක තියෙනවා. නමුත් දිවියා ශාක කන්නේ නෑ දරුවෝ. දිවියට අනිවාර්යෙන් දිවියගේ ගෙදර ආය පෝෂණය කරන්න. දිවියට පෝෂණය වෙන්නේ මොනවද අවශ්‍ය දරුවෝ? එයාට අවශ්‍යයි මස්ම 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 අවශ්‍යයි. එහෙනම් එහෙනම් එයා ගොදුරු කරගන්නවා දැකලා අපි දුක හිතන එක තව පැත්තකින් බැලුවොත් හරි නෑ දරුවෝ. ඇයි? එවනම් අපි දිවියගේ ජීවිතය ගැන හිතුවද? අපි මුවාගේ ජීවිතය ගැන හිතුවා. දිවියගේ ජීවිතය ගැන හිතුවද? බලන්න දරුවෝ. ලස්සන්ට මේවා තේරුම් ගන්න මම විග්‍රහ කරලා දෙන්න. ඉතින් දරුවෝ අවසන් උත්තරය. මුහුදු මල සංචරණය කළ හැකි සත්වයෙක් කියනවා බෑ. මුහුදු මලටයි කොරල් රූපාවටයි ආයි සංචරණය කරන්න නම් බෑ. එහෙනම් පාට උත්තරය දරුවෝ කීයද? පාට උත්තරය හතර. පාට උත්තරය කීයද දරුවෝ? හතර. මුහුදු මලටයි කොරල් රූපාවටයි සංචරණය කරන්න බෑ. යනවා ඊළඟ ටිකට. ඊළඟ ප්‍රශ්නෙට බලන්න. ඊළඟ ප්‍රශ්නෙ. හයවෙනි ප්‍රශ්නෙ. හයවෙනි ප්‍රශ්න බෝෂා අසත්‍ය වගන්තිය ඉස්සලම හයිලයිට් කරගන්න මේ ප්‍රකාශය හරියට කියවන්න. දැන් දුවල පුතාල සුළු දුවල ආලු හයනේ ඔබ ඉන්නේ කියන්නේ ඉස් කියවන්න ඉස්සලම අසත්‍ය වැරදි එක එවනත් හිතන්නේ සත්‍යයි කියලා ඒක හරියට ගන්න. බෝෂාක ස්වාම්පෝෂි රයිට් හරි. දෙවෙනි එක ශාකවලද සංචරණය කළ නොහැකි රයිට් හරි. තුන්වෙනි එක ශාක වර්ධනයේ සීමාවක් ඇත කියනවා. නැත්නම් සීමාවක් නැත කියනවා. දැන් අපි නම් චුටි කාලේ ඉඳලා ටික ටික උසගී දැන් අද මේ තත්ත්වයට ඇවිල්ලා දෙනවා මේ උසට. දැන් මම තව උස යනවද? මම තව උස යන්නේ නැහැ දරුවෝ. මම තව උස යන්නේ නැහැ. මම තව උස යන්නේ නැහැ. මම තව උස යන්නේ. මම තව උස යවන්න ඕන නම් පොඩ්ඩේ ඔන්න ටිකක් පවලක්. ආ? ලොකු සබත් දෙකක් දැම්මොත් ඕම් මං උසයි. නමුත් දරුවෝ අපි සතුන්ගේ වර්ධනය සීමාවක් තියනවද? ශාකවල වර්ධනය සීමාවක් නැහැ. ඔයා ගහ මොකද කියන්නේ? අද ගහ කොට කරොත් හිට ආයි ගහ උසට වැඩෙනවද? එහෙනම් පිළිතුර අපිට කියනවා මොකද්ද? පිළිතුර අපිට මෙතනදි ගලපන්න පුළුවන් වැරදි ප්‍රකාශය තුන කියලා. ඉතින් අපි ආරක්ෂාවට ඊළඟ පිළිතුරක් මේ අවස්ථාවේ බලනවා. නමුත් මම ඕ ලෙවල් දරුවන්ට නම් කියනවා මේ වගේ නිවැරදි පිළිතුර හම්බුණාට පස්සේ ඊළඟ පිළිතුර කරා යන්න එපා කියලා. මොකද ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟ පිළිතුර අනිවාර්යෙන් මේක මේ ප්‍රකාශය වැරදි නම් ඊළඟ එක අනිවාර්යෙන් හරියන්න ඕන. ඒක හරි ගියත් එවනම් උත්තර දෙකකට හරි දෙයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. සබාන්දරෝ සිරිදුනා ප්‍රශ්න වැරදි ප්‍රශ්න තිබ්බොත් යම් කිසි විදියකට ඔබට ලකුණු හම්බෙන්නේ මේ ප්‍රශ්නේ කළා තිබ්බොත් පමණයි. ඒ නිසා සිරිදුනා මතක තියාගන්න ඔයාලා ප්‍රශ්න දෙන ඒවා කරන්න. එහෙනම් ඒ අනුව දරුවෝ සිරිදුනා බලන්න හයට උත්තරය කියද තුන පෝෂා කළ අරිතප්පද ඇත එක හරි. ප්‍රශ්න හයක් ඉවරයි. හයට පිළිතුර තුන. එනම් හතට යනවා. ඔන්න රැස්වීමක් තියන්න යන. ඔන්න රැස්වීමක් තියන්න යන්නේ. කවුද මේ රැස්වීමට ගෙන්නන අය? අලියව ගෙන්නනවා. මාළුවව ගෙන්නනවා. කපුටව ගෙන්නනවා. මත් තුන් දෙනයි. ගැඩවිලාවත් ගෙන්නනවා මම රැස්වීමට. දැන් ඔයා හතර දෙනාට රැස්වීමක් තියන්න ඕන. ඔයා හතර දෙනාට රැස්වීමක් තියන්න පුළුවන්ද දරු? ඔයා හතර දෙනාට ඕනයි කියලා ඕන කියලා ඔක්කොම කරන්න බෑනේ. ඔයා හතර දෙනාට රැස්වීමක් තියන්න පුළුවන්.
ඔයා හතර දෙනාටම නම් පුතේ එකතු වෙලා රැස්වීමක් නම් තියන්න බෑ. ඒකට හේතුවක් මොකද්ද පුතේ? ඒකට හේතුව තමයි ඔයා හතර දෙනා ජීවත් වෙන්නේ පරිසර හතරක. ඒ කියන්නේ මොකද්ද? අපි පක්ෂියෙක් ගත්තොත් එයා යන්නේ වාතයේමයි. එයා යන්නේ වායව පරිසරේ. ඊළඟට අපි ගත්තොත් එහෙම නැත්නම් බල්ලා පූසා ගත්තොත් එයාලා ඉන්නේ භෞමික පරිසරේ. ඊළඟට මාළුවා ඉන්නේ ජලයේ. ගැඩවිලා ඉන්නේ පස් ඇතුළු. එහෙනම් හතර දෙනාට එකතු වෙන්න පුළුවන් තාන්නේ පව්. ඔය විදියට කතා මවනවා දරුවෝ. ඔය විදියට කතා මවනවා. කතන්දර කියනවා. ඔයාලට මතක ඇති දරුවෝ. ඔයාලට ගොඩාක් ආදරෙන් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ ආච්චි සීයා කියලානේ. ඔයාලට ගොඩක් ආදරේ. ඒ අයියේ ඔයාලා ආච්චිට ආදරේ ගොඩක්. ආච්චි කතන්දර කියනවානේ. අම්මට වෙලා නැහැනේ දුවේ පුතේ කතන්දර කියන්න. ආච්චි කියනවා කතන්දර. එනවා ආච්චි කතන්දර කියනකොට ආසයි අහගෙන ඉන්නේ. ඒ හරි බානදා. ඉතින් තේරුම් ගන්න ළමයි. වායව පරිසරයේ ඉන්න සතා කවුද කියලා දැන් ඔබට වැටහෙන්න ඕන. කොටියා කොහෙද ඉන්නේ? භෞමික පරිසරයේ. තල්මසා ඉන්නේ කොයිද? ජලජ පරිසරයේ. ගැඩවිලා ඉන්නේ කොහෙද? පාංශු පරිසරයේ. උකුස්සා තමයි අපේ චොයිස් එක. එනවා උකුස්සා ඉන්නේ මොකක්ද ළමයි? වායව පරිසර. බලන්න මගේ දරුවෝ තේරෙනව නේද ඔබට දැන් මම්මි පවසනේවා. බාන්දරෝ සියලු දෙනා ආසාවෙන් වැඩ කරන්න සියලුම දෙනා. ආසාවෙන් වැඩ කරොත් ඉතාම ඔබට සුන්දර පන්තියක් වෙයි මගේ පන්ති. බලන්නද? එහෙනම් 6ට 3 දා ගන්න. දැනට ඔක්කොම හරි ගිහින් ඇති සමහර දරුවන්. මම දන්නවා දක්ෂ දරුවෝ ටිකක් හිටියා තීරි පන්තියේ. ඒ දරුවොත් මෙතන ඉන්නවා ගොඩක් දරුවෝ. බලන්න මේ වෙනකොට ඔක්කොම හරි ගිහින් ඇති. ඒ දරුවන්ගේවත් මම දාන්නම්කෝ බලන්න ඔයගොල්ලන්ට ගෲප් එකන සියලුම දෙනාට. මගේ දරුවන්ගේ හැකියාවල් ඔයාලගෙත් අලුතෙන් ඇවිල්ලා ඉන්න දරුවන්ගෙත් ඒ වගේ හැකියාවල් තියෙනවා. ඒ අයත් රෙකෝඩින් කරපුවා දාන්න. පරීක්ෂණ කරපුවා දාන්න. මං ඒවා ගෲප් එකටම දාන්න, YouTube දාන්න. බාන දරුවෝ. ඉතින් ලස්සනට වැඩ ටික කරන්න විද්‍යාව කොටස් ටික. හරි. එන්න දරුවෝ ඊළඟට. එන්න දරුවෝ ඊළඟට. බලන්න සිදු වෙනවා. තන්‍ය ද්‍රව්‍යයක් නොවන්නේ මොකද ළමයි? තන්‍ය ද්‍රව්‍යයක් නොවන්නේ. මේ තන්‍ය කියන්නේ මොකද්ද? කම්බි බවට පත් කළ හැකි දුවේ පුතේ. කම්බි බවට පත් කළ හැකි. එහෙනම් කම්බි ඔයා අහලා තියෙනවනේ. යකඩ කම්බි, ඇලුමිනියම් කම්බි, තඹ කම්බි, ඔය විදිහට කම්බි අහලා තියෙනවා. එහෙනම් වීදුරු කම්බි තියෙනවා. එහෙනම් මෙතනදී ළමයි තන්‍ය ද්‍රව්‍ය මොකක්ද? නොවන්. එහෙනම් උත්තරය දරුවෝ වීදුරු. උත්තරය වීදුරු. එහෙනම් මතක තියාගන්න දරුවෝ සියලු දෙනා, ඕක හරියටම පැහැදිලි කරගන්න. ඔවන් ප්‍රශ්න ඔගොල්ලන්ට විභාගවලට එනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න සියලු දෙනා. සැලකිලිමත් වෙන්න සියලු දෙනා. ප්‍රශ්න 8ක් ආව මේ වෙනකොට. ගොඩාක් ප්‍රශ්න මතර දිනවා සාකච්ඡා කරන්න. අපි පුළුවන් උපරිමයට සාකච්ඡා කරලා දෙන්නම් දරුවෝ ඔබට. හරි බලන්න දරුවෝ. හරි ප්‍රශ්න 8ක් ඉවරයි. නව වෙනි ප්‍රශ්න. ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියොත් කියන්න. මුකුත් කරන්න බෑ ස්ක්‍රීන් එක පේන්නේ නැතුව. හරි. නවය. බලන්න ළමයි. හරි. නව වෙනි ප්‍රශ්න. නවවෙනි ප්‍රශ්න. මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණ ජාති මොනවා? ලවණ ජාතිය කුමක්? ඉතින් ඔයා මුහුදු ජලයේ දන්නවා ප්‍රධානම තියෙන්නේ මොනවද? ලවණ. ලුණු රහක් ඉන්නේ මොනවා තියෙන නිසා? ඔබ දන්නවා ලුණු රහක් ඉන්නේ කුමන ද්‍රව්‍ය තියෙන නිසා? මුහුදු ජලයේ වැඩි ප්‍රතිශතයක් තියෙන නිසා ඒක ලුණු රහක් ආවා.
Oba rasawal lahala tiyana mane rasawal monawada rasawal rasawal kiyak tiyanada pahak tiyana rasawal pahak tiyana titta rasa pani rasa ambul rasa lunu rasa te kahada rasa rasawal pahai mane daluwa rasawal pahai ena e rasawal pahai lunu rasa kiyanne aayi wenama raha aayi lunu rasa ta samana karanna ba wena kisima rasakata lunu rasa ta samana karanna ini sama tak ada yang ada lunu ikian tapi sama nih apa yang dulu nanya sodium chloride karena mudah jalan yang berdiri pada itu satu aktif yang mana ada malah itu mana ada mudah jalan yang berdiri pada itu satu aktif karena mudah jalan yang berdiri pada itu satu aktif yang mana ada sodium chloride pilih tuh deh lakunu karena bayar ini pak lakunu karena sodium chloride mokad da pilitura sodium chloride baan daru siru dena pilitura api thora gatta sodium chloride terunai terunane ed balam ena prashna 9ak aawa 9 wini prashna pilitura deka 9 wini prashna pilitura deka baan daru siru dena sieluma dena balanna hondata weda tik karai yanna godak daruwa hondai chat ekata uttara daana wedak karana panthiya hondata වැඩගත් විදියට වැඩ කොට ස්ටික් කරමින් ඉතාලම ලස්සනට වැඩ ටික යනවා අද දවසේ හොඳයි ඉතාලම සතුටුයි දරුවෝ සියලු දෙනාගේ ඊළඟ ප්‍රශ්නෙට යනවා 10 වෙනි ප්‍රශ්නෙට දරුවෝ 10 වෙනි ප්‍රශ්නෙට යනවා 10 වෙනි ප්‍රශ්නෙට එනවා බලන්න දරුවෝ සියලු දෙනා 10 වෙනි ප්‍රශ්නේ ලස්සන ප්‍රශ්නයක් බලන්න දරුවෝ පාත ප්‍රකාශ සලකා බලන්න පාත ප්‍රකාශ සලකා බලන්න සලකන්න සලකන්න පාත ප්‍රකාශ සලකන්න යකඩයන් දැඩි බව ආ ඇල්ලුවම තදයි ආන්නේ මොකද කියන්නේ තැලිය හැකි තලන්න පුළුවන් භෞතික ගුණ දෙකම පෙන්වන ලෝහයකි දැඩි ආන්නේ ඊළඟට එක හරි ඊළඟට ළමයි එක හරි හරියක් දාගත්තාය හරියක් දාගත්. තව ඉවර නැත. රබර් ප්‍රත්‍යස්තයි. ආ ඒකක් හරි. රබර් ප්‍රත්‍යස්තයි. කුයරවල වයනයක් තියෙනවා නම. කුයරවල වයනයක් තියෙනවා. අපි වයනේ ಜಾති දෙකයි. රළු වයනය සිලිදු වයනය. අපි වයනේ ಜಾති දෙකයි රළු වයනය සිලිදු වයනය. එහෙනම් මොකද දරුවෝ මේක රළු ඉලු ඇල්ලුවාම නිකන් අත කැපෙනක් කැපෙන වගේ ඉලු නෑ ඇල්ලුවාම මේව අත ගාලා බලන්න වැඩි කන දා බලන්න දරුවෝ වැලි කඩ දාසියක් අල්ලලා බලන්න ආ ගොරෝසු එහෙනම් ඒ තියන වයනේ අපි මොකද්ද කියන්නේ රළු වයනේ ඒ වැලි කඩදාස. නමුත් පුයරවල තියෙන වයනේ මොකක්? ආනේ පුයර අත ගෑවහම මොන වගේද දැනෙන්නේ? සිනිඳුයි. එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා. අවබෝධද බලන්න 10 වෙනි ප්‍රශ්නේ. බලන්න ඔබ හොත්තරට තේරුම් අරගෙන යන් අද දවසේ. 10 වෙනි ප්‍රශ්නේ. පාත සඳහන් ප්‍රකාශ සලකල බලන්න. බැලුවාම නිවරදි පිළිතුර වන්නේ කුමක්? එනවා ඔබම දැන් පිළිතුරු සපයලා අවසන් මේ වෙනකොට. පිළිතුර මොකද්ද නම්? උත්තරය නිවරදි සත්‍ය AB. එනම් 10ට පිළිතුර 2. බලන්න ඔබේ හරිද කියලා. දහයට පිළිතුර 2ද කියලා බලන්න. දහයට පිළිතුර 2ද කියලා බලන්න. දහයට පිළිතුර 2ද බලන්න. ස්ක්‍රීන් එක පේනව නේද පොඩක් චැට් එක දාන්න ස්ක්‍රීන් එක පේනවද කියලා දරුවෝ 10ට පිළිතුර දෙ 10ට පිළිතුර දෙක චැට් එක දාන්න ස්ක්‍රීන් එක පේනවනේ ඔන්න එතනට එනකන් ආ 10ට පිළිතුර දෙක 10ට පිළිතුර දෙක බලන්නවා දැන් කාගේ හරි ස්ක්‍රීන් එක පේන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න වාගේ මං හිතන්නේ මගේ පැත්තෙන් හරි එහෙනම් 10ට පිළිතුර දෙක 10ට දෙක
එන යම් දරුවෝ 11ක් 11ක් ආ බලන්න දරුවෝ සියලු දෙනා බලන්න දූෂිත ජලය මොනවාද මේ දූෂිත ජලය එහෙනම් දූෂිත ජලය පානය කරලා වැළඳෙන රෝගේ වැළඳීමට ඉඩ තියෙන රෝගිය මොකක් දූෂිත ජලය බොන්නේපා කියන එහෙනම් දූෂිත ජලය පානය කරොත් අපිට ඇති වෙනවා යම් කිසි රෝගයක් මොකක්ද එතෙන්දී අපිට සලකන අපි කතා කරන රෝගය මගේ දරුවෝ හොඳයි දුවල පුතාලා ඉතා හොඳයි වකුගඩු රෝග මොකක්ද ළමයි උත්තරය වකුගඩු රෝග බලන්න ඔබ කොයිතරම් දියුණු වෙලාද දැන් ඉතා හොඳයි උත්තර සියල්ලම හරි විදියට දානවා ඉතා හොඳයි එහෙනම් 11ට උත්තරය දරුවෝ 3 11ට 3 12 වෙනි ප්‍රශ්නෙට එනවා දරුවෝ 12 වෙනි ප්‍රශ්නේ ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් නිවරදි ප්‍රකාශ ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් නිවරදි ප්‍රකාශය ද්‍රව්‍යයක් ඝනයක් වෙන්න පුළුවන් ද්‍රවයක් වෙන්න පුළුවන් වායුවක් වෙන්න පුළුවන් එහෙනම් ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් නිවරදි ප්‍රකාශය කුමක්ද පළවෙනි එක නිශ්චිත පරිමාවක් ඇත නිශ්චිත පරිමාවක් ඇත ඔය කියන්නේ 10ට පිළිතුර 2 11ට 3 ඔය කියන්නේ ළමයි ඝනටක් ද්‍රවටක් වායුටක් පොදු එක ඒක තමයි ද්‍රව්‍යයක් කියන්නේ බලන්න ඔබ අහුවෙච්ච හැටි බලන්න ද්‍රව්‍ය එනම් ද්‍රව්‍ය කිව්වම ඝනත් හරි ද්‍රවත් හරි වායුත් හරි දැන් පළවෙනි එක ගන්නකො නිශ්චිත පරිමාව ද්‍රව්‍යයකට තියනවා කියන්න පුළුවන්ද නිශ්චිත පරිමාවක් ද්‍රව්‍යයකට තියනවා කියන්න පුළුවන්ද නිශ්චිත පරිමාවක් තියනවා ඝනටයි ද්‍රවටයි වායුවකට නිශ්චිත පරිමාවක් නෑ දුවේ පුතේ ඒ නිසා පළවෙනි උත්තරය මොකද කියන්නේ වැරදි නිශ්චිත පරිමාවක් නෑ අයින් කරා දෙක නියමිත හැඩයක් තියනවා ළමයි ඝනයකට නියමිත හැඩයක් තිබ්බට ද්‍රවයකට නියමිත හැඩයක් නෑ ඔයා රවුම් බෝතලයකට දැම්මොත් ජලය රවුම් කියයි හතරස් බෝතලයකට දැම්මොත් ජලය හතරස් කියයි එහෙනම් නියමිත හැඩයක් පුතේ ද්‍රවවලටත් නෑ වායුවලටත් නෑ එහෙනම් ඒකත් අයින් කරා වැරදි නිවැරදි එක අහන්න තුන්වෙනි එක නියමිත පරිමාවක් නැත නියමිත පරිමාවක් දුවේ පුතේ නැත්තේ කාටද නියමිත පරිමාවක් නැත්තේ වායුවලට විතරයි එහෙනම් අවසන් එක වෙන්න ඕන උත්තරේ අවසන් එකෙත් හැබැයි නැත කියලා තියෙනවා අවසන් එකෙත් නැත කියලා තියෙනවා ද්‍රව්‍යයක් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය ද්‍රව්‍යයක් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කියලා උතන තියෙනවා හැබැයි ද්‍රව්‍යයක් කියන එක තව චුට්ටක් ඕක නිවැරදි වුණා නම් හරි ඒකයි ද්‍රව්‍යයක් කිව්වොත් ධනයක් ද්‍රවයක් වායුවක් කියන තුනටම අදාළව ගත්තොත් ඔය ප්‍රකාශ හතරම වැරදි එහෙම ගත්තොත් ඒ ප්‍රකාශ හතරම වැරදි එහෙම ගත්තොත් බලන්න ළමයි ඔය ප්‍රකාශ හතරම වැරදි එහෙම ගත්තොත් ඒක නිසා බලන්න ළමයි හරි එතන මෙතනට ද්‍රව කියලා ගත්තොත් අපිට උත්තර මේ යංශේ කැපුවොත් ද්‍රවය වෙනවා. ඒ යංශේ කැපුවොත් ද්‍රවය වෙනවා. එහෙනම් ද්‍රවයක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කියලා අපි බලමු උත්තරයක් ගලපන්න පුළුවන්ද කියලා. අර විදියට උත්තරයක් ගලපන්න බෑ. අර විදියක් ගත්තොත් ඔක්කොම වැරදි. ද්‍රව්‍යයක් කිව්වොත් ඝන ද්‍රව වායු තුනම ගන්න පුළුවන්.
බලමු ද්‍රවගත්තොත් උත්තරයක් එන්න පුළුවන්ද කියලා බලමු අපි ඒක වෙනස් කරොත් හරියයිද කියලා. බාණදරෝ සිරු දෙනවා. ද්‍රවයක් කියලා ගමු. හරි. බලමු හරි දැන් එතකොට දැන් කල්පනා කරලා බලමු. හරි. එහෙනම් ඔන්න ද්‍රව. ඔන්න එහෙනම් ද්‍රව කියලා ගත්ත කියා. ද්‍රව වල නිශ්චිත පරිමාව තියෙනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. නියමිත හැඩයක් නියමිත හැඩයක් නැහැ. එහෙනම් මේකත් වැරදි. නියමිත ස්කන්ධයක් නැත කියනවා. නියමිත ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මේක පොතේ ඒ කියන්නේ පේපර් එකේ අඩුපාඩුවක් තිබ්බ ප්‍රශ්නයක්. ඒක නිසා ඔබ සියලු දෙනාටම මම ලකුණු දෙනවා ඕල් කරලා. ඕල් කරලා හැබැයි යන්සෙන් තමයි සියල්ල වෙනස් වුනේ. යන්සෙන් වෙනස් වුනේ. ද්‍රව ය කිව්වොත් එකක්, ද්‍රව්‍ය කිව්වොත් තව එකක්. ද්‍රව කිව්වොත් දියර විතරයි. දැන් ඔන්න දියර විතරයි. ඉස්සලා තිබ්බ විදියට ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. මම යන්සේ කපලා මේකට ලකුණක් දෙනවා. ඒතොර බලන දරුවෝ සියලු දෙනාට මේ ලකුණ ගන්න. සියලු දෙනාම මේ ලකුණ මාගේ ගාන දෙනවා. ලකුණු 20න් මේ ලකුණ ෆ්‍රී දෙනවා මම. එහෙනම් බලන දරුවෝ නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද? එහෙනම් අවසානය මෙතන නිවැරදි පිළිතුර ලෙසම සකස් කරනවා ඔබට. මෙතනදී නිවැරදි පිළිතුර ලෙස ගන්න මෙන්න මේ පිළිතුර. එහෙනම් ද්‍රව කියලා ගත්තොත් තමයි ඒ පිළිතුර අපට ගන්න පුළුවන්. බලන්න සිදු දෙනවා. ඒක ඕල් දාගන්න. දැන් ද්‍රව්‍යයක් ගත්තොත් නියමිත ස්කන්ධයක් තියෙනවා. හරි ඒක නිසා ඒක ගන්න බෑ. මේක බලන දරුවෝ 12ට 7. 12ට 1 අර යංශේ කපා ගන්න. යංශේ කපන්න. එහෙනම් 12ට 1 යංශේ කැපුවට පස්සේ. ඊළඟ ප්‍රශ්නේ 13. 13. සාක ඊළඟට සා සත්‍ය ආහාරයට ගන්න අය පොදුවේ හඳුන්වන නම. ශාකත් ගන්නවා සත්තුත් ආහාරයට ගන්නවා. කවුද? කවුද? ලේසි ළමයි. සර්වභක්ෂක. කවුද දරුවෝ සර්වභක්ෂක? ඒක ගොඩක් දරුවෝ උත්තර සපයලා තියෙනවා. ඉතා හොඳයි. සර්වභක්ෂක. මේක පිළිතුර මොකද දරුවෝ සර්වභක්ෂක. එහෙනම් තෝරා ගන්නවා මේ පිළිතුර සර්වභක්ෂක. තේරුණාද බලන්න. ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟ ප්‍රශ්නෙට යනවා. 14. 13ට පිළිතුර 3. 13ට පිළිතුර 3. 14. 14. පියවි ඇසට නොපෙනෙන. පියවි ඇසට නොපෙනෙන. දී නිරීක්ෂණයට යොදා ගන්න පුළුවන් උපකරණය අපි සාමාන්‍යයෙන් නම් ඕකට කියන්නේ සංයුක්ත අන්වීක්ෂය කියන උත්තරයට යන්න. අත්කාචයට අපි කියනවා සරල අන්වීක්ෂය කියලා. ඉතින් අත්කාචයට පියවි ඇසට පේන දේවල් ලොකු කරලා බලන්න. අත්කාචය. සංයුක්ත අන්වීක්ෂය මොකද කරන්න දරුවා? පියවි ඇසට නොපෙනෙන දේවල් විශාල කරලා බලන්න. අපිට බලන්න නිරීක්ෂණ කරන්න සුද්ධ ජීවීන් බලන්න. භාවිතයට ගන්න පුළුවන් සංයුක්ත අන්වීක්ෂය. බලන්න දරුවෝ සිල් දෙනවා. 14ට පිළිතුර 2. 14ට පිළිතුර 2. හොඳයි දරුවෝ ඔයගොල්ලෝ වැඩ කරනවා හොඳයි. බලන්න 10 15 15 14ක් කරා. 15 වෙනි ප්‍රශ්නේ. බලන්න දරුවෝ සිල් දෙනවා. 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. ශාක චලනයක් ලෙස නැත්නම් චලන ලෙස ගත හැකි වන්නේ ස්පර්ශ කළ විට හැකිලෙනවා නේද කුම්බ ශාක චලනයක් පස තුල ජලය සොයා වැඩෙනවා මුල් ශාක චලනයක් සවස් වන විට පත්‍ර හැකිලෙනවා කතුරු මුරුංගාවල ශාක චලනයක් එන ලස්සනට පිළිතුර අවසන් පිළිතුර ලෙස ගලපනවා එනම් බාහන දරෝ සියලු දෙනා 15 ලේසි උත්තරය 4 15ට පිළිතුර දරුවෝ 4 15ට උත්තරය 4 බානනවා 16ට යනවා 16ට යනවා ද්‍රව පරිමා මැනීමට භාවිතා කරන උපකරණ මෙන්න හොඳ ප්‍රශ්න දරුවෝ ද්‍රව පරිමා මයින්න භාවිතා කරන්න පුළුවන් උපකරණය එකම එකයි තියෙන්නේ දරුවෝ ඔතනින් ගත්තාම මිනුන් සරාල් අපිට ද්‍රව පරිමා මනින්න ගන්න පුළුවන් මොකද්ද කියලා
Minsara. Ganna puluang kakarum nala ada, parikshana nala ada. Ewana dravaya ganna puluang. Namun main apida milita deka kona denna. Minsara. Ewana milita deka kona tumak kona kiwa man. Mokadu daruwa ganna wenne. Padulo siluduna mataka tiyagan. Uttare daruwa mokadda? Minum sara. Uttare mokadda daruwa? Minum sara. Balanna daruwa siluduna hondata weda tika yanawa. Onna uttare. Enam dasa itu pelituru ekka, dasa itu ekka, dahat, skandya meni mana yudagan na sammati ekka ke, kilogram, mana yudagan na sammati ekka ke, hodar itu mata kat yagan daruwo me katav, mukadda katav, api digak manina wana meter, skandya ag manina wana kilogram, kale ag manina wana tapper. Ushnathaya maina wana kelvin onna oya siyalla oluwe tibbana echcharai ena pelithura lamai skandaya maninne kilogram walin pelithura lesa satan karana devani pelithura ena obata man pelithura dan kiyala avasan ena 17 ta uttare deka 17 ta pelithura deka lesa satan karana baana daruwa kochchara honda oba lakunu ras karanawada kiyala ena 17 ta pelithura deka Dah atau tidak? Dah atau pertanyaan? Dah atau pertanyaan? Dah atau? Prasasa swate. Haduna agen ini mata bahwi takaran na puluar rasa. Minum diye re? Mukadikyalang. Prasasa swate. Haduna agen ini mata bahwi takalah ki rasa na dravya mukadikyalang. Baran daru sirudina. Mudah itu mewa agoh dekerekan. Prasasa swate mukadikyalang. Praswaswate haduna agani mata bahwita kerana kiri rasa yang dravipuna. Enam pelitura makad dalam ay awarna unu diya ratamai bahwita kerana carbon dioxide tiro kita ini awarna unu diya rat kiri partven kiri partven. Enam pelitura praswaswate tiyan ne carbon dioxide haduna agani kau mada awarna unu diya raman. Enam pelitura lesu sadan karna daha atata pelitura tuna. Praswaswate hamura ganna bhavita karanne avarna unudi. Daha naveyata yanawa daruwa daha nave. Daha nave. Baana daruwa siludena. Daha nave. Karadiya miridiya. Karadiya miridiya. Ida passe kiyuldi. Samana parima oyage atata deno. Dila bikara tunakata menna skandaya mennaha. Wedi mas skandya aktiennya kau ke dahana, daruwa oya mudeng matura dikag gain, oya gangeng matura dikag gain, oya gamu oya kalapu aking matura dikag gain, oya tuh na belu ama lawan tiennya ni salamai muka dikianne, mudengen apa matura wala skandya wedi kela apa jatah urukaran kulo, dahana wae na pirutura ayanu ikal esu satan karu. Dahan awe ada pelitur ekalasi satan kan? Enang etan tena kang nawa. Onna amutu prasnya kam. Bahan daru sirudana. Loka jala dine kawat. Saman daru ni mahabu prasnya. Kawat daru loka jala dine. Loka jala dine kawat. Jadi, api laksana, kene, ika wadina kamatiyana prasnya. Jadi, orang daru ikhya, para nama kita ni dana itu. Loka chala di ni ya kawat. Ikhya utara yang pamanan tu amai. Orang jombu karan, diwagi, ketekan utara dana. Hari, orang daru silu di mana? Ketekan utara dana. Ikhya utara ak pamanan jombu karan. Pan nama amai silu di mana? Enak loka chala di ni ya kawat. Pan daru. Loka jala di neka wa. Ika uttara yak pitarat dana natta uttara godak samaru dana eka palta. Ika wada. Oka api. Balan nadaru metanta uttara galapana kota. Ogolo pahadiliyuma. Loka jala di neka. Balam api. Kavad di kiyala. Hari. Iting mewaga deva nadaru api tingara. Samana dharmi samaru lata. Tiyagana nati deyak penna pulua. Ekani sa balan lamai loka jala dini kawat dikiala balan.
එතකොට ඔයාලා මේවා සමරලාද කියලා බලන්න. මේවා සමරනවාද කියලා බලන්න. ලෝක ජල දින. ලෝක ජල දිනේ. කවද්ද කියලා අපි දැම්මාම අපිට බලා ගන්න පුළුවන් ලෝක ජල දිනේ කවද්ද කියලා. බලන්නවා. හරි. බලන්න. කවද්ද දවස? මාර්තු 1 තියෙනවා. මාර්තු 1 තියෙනවා. හරි. ඊළඟට මැයි 25 තියෙනවා ළමයි. ඕක ලෝක ජල දිනේ නේක ලෝකෙටම තියෙන එක. ඊළඟට මාර්තු 22. ඊළඟට ළමයි මැයි 20. මැයි 20. තාවුරුයි. සියලු දෙනා ගොඩක් දරු උත්තර සැපෙයිව. කන්ෆර්ම් කරලම තමයි ඔබට දෙන්නේ හැම උත්තරයක්ම වගකීමක් සහිතව. දිනය තමයි දරුව තවද්ද දිනේ. අපි කියනවා World Water Day. World Water Day. World Water Day. කවද දරුව දවස? මාර්තු 22. මාර්තු 22. එහෙනම් බලන දරුව තහවුරුයි සියලු දෙනාට බලන ස්ථිරයි. එවනම් මේ World Water Day. ඔන්න අහගන්න කතාව චුට්ටක් කියන්න තප්පරයක්. World Water Day is an annual United Nations observance. දේ ඔන්න තව පොඩ්ඩක් අර්ථයක් ඔබට ලබා දුන්නු. හරි. එච්චරයි. එහෙනම් 20න් කීයද ඔබේ හරි කියලා බලන්න දරුවෝ. 20න් කීයක් හරිද බලන්න. 20න් කීයක් හරිද කියලා බලන්න. ඔබ දක්ෂ නම් ඔන්න ඔබට දැන් 20න් ලකුණු ගානක් දාලා තියෙනවා. බලන්න දරුවෝ 20න් කීයක් හරිද බලන්න. ඔයාලගේ 20න් හරි ගාන මට මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න. ඔබ දන්නවා ඇති මගේ නම්බර් එක. මේ නම්බරයට WhatsApp කරන්න මට එතකොට ඔගොල්ලෝ දිගටම අපේ පන්ති වල වැඩ කරනකොට ඊළඟට මට දවසක ඔබ ගැන බලනකොට ඔබ පේපර් වලට උත්තර එවුවාම මට බලන්න පුළුවන් ඔබ මේකට පිළිතුරු සපයලාද කියලා. එතකොට ඔතන්දි දරුවෝ 20 බලනකොට ඔබෙන් මං ඇහුවේ 20ට කීයද කියලානේ. එතකොට ඔබ 40ට යන්න ඕනේ ඕක 20න් 20 නම් 40න් 40යි 20න් 19 නම් 40න් 38යි 20න් 18 නම් 40න් 36යි ඒ වගේ යන්නේ. ඉතින් ඒක දන්නවනේ ඔබ දාන ගාන. එතකොට මට බලා ගන්න පුළුවන් 20න් කීයද කියලා දැම්මත් ප්‍රමාණවත්. මොකද අපි ෆයිනල් කැල්කියුලේෂන් එකට ඊළඟට යන්න පුළුවන්. එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා 20න් ඔබේ කීයද කියලා ඔව් ලකුණු 20 20ම ගත්ත දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතා හොඳයි. බලන්න ඔබේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන එතකොට අපි ඉස්සරහට යම් සිරු දෙනවා. එහෙනම් මේ රචනා ප්‍රශ්නත් මම දැන් ඉක්මනට සාකච්ඡා කිරීමට ගන්නවා. බලමු උපරිම ආපහු පහ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරන්න මේ පන්තියේ මේ පේපර් එක. ඒක නිසා සිරු දෙනා පොඩ්ඩක් ඉක්මනට ලකුණු කරගමු ලකුණු උදානේවත්. ඒ නිසා අපිට එතකොට ඉක්මනට මේ කොටස් ටික ඉස්සරහට යන්න පුළුවන්. බලන්න. හරි බාන්දරෝ සිරු දෙනා ඉක්මනට වැඩ ටික ඉස්සරහට යම්. එහෙනම් පළමු ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න හතරයි. පළ ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න හතරකට. එතකොට බලන්න ළමයි මේ ඇත්තටම කියනවා නම් මේ ව්‍යවහාරය වැරදි. හරි මේ ව්‍යවහාරය වැරදි. පළමු ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න හතරකට කිව්වොත් ඔතනින් අදහස් වෙන්නේ ප්‍රශ්න කීයක්ද? ඔය වාක්‍යයෙන් අදහස් වෙන්නේ කීයක් කියන්න ඕන කියලාද බලන්න. ඉතින් මේ පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට පස්සේ පාසල් වලින් නිකුත් කරන සමහර ඒවා චුටි චුටි අඩුපාඩු තියෙනවා කියන්නේ ඔකයි. ඔතනින් අදහස් වෙන්නේ කීයක් කියන්න කියලා. දැන් ඔය අදහසේ නම් තියන්නේ පළමු ප්‍රශ්නෙත් එක්ක තව ප්‍රශ්න හතරක්. ඔක්කොම ප්‍රශ්න පහක්. ඉතින් ඕක පැහැදිලිව කිව්වනම් හරිනේ. සියලු ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න කියලා යට ආයි දාලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න පහක් එනවා. එහෙනම් පළමු ප්‍රශ්නේ අනිවාර්ය කරනවා. එහෙනම් පළමු ප්‍රශ්නේ ලකුණු කීයක් දෙනවා? කොහොමද දැන් පේපර් කරලා තියෙනවනම් ඔබ මේ වෙනකොට දන්නවා පළමු ප්‍රශ්නේ අනිවාර්ය නම් ලකුණු කීයක් දෙනවද පළවෙනි ප්‍රශ්නේ? කොබාන චෙට් එකට දාන්න.
Palamu prasne aniwarya nan kiyak denoda lakunu. Palamu prasne aniwarya nan lakunu kiyak denoda. Bahan daru sir dena. Palamu prasne aniwarya nan kiyak denoda. Hari bahan daru. Palamu prasne aniwarya nan lakunu kiyak denoda. Avabodha karagan. Palamu prashne kiyak denoda kiyala ahuwa. Oba oke mata balanna puluwan. Oba samanyen paper karana daruwedda nadda kiyala. Oba samanyen paper karana daruwedda nadda kiyala onna mata balanna awasthawa. Bandaru. Onna oba papers karana daruwedda nadda kiyala balanna oda awasthawa. Hari. Palamu prashne kiyak denoda. Hari. Palamu prashne kiyak denoda. Dewa ekek karena siapa dambot mang ogolot teka chat karena kan amat tenawa. Palamu prashne teka kiyak denoda. Dan lakunu hata te anne dar. Lakunu hata te anne. Prashna pahak liyanno. Palamu prashne teka kiyak denoda. Nae kaurud danne evan. Saman, saman. Palamu prasne itu, lakunu, mangkian rachana prasne. Mehemai denny. Palamu prasne, dasi abde. Dewan ini ada ekolah, tumen ini ada ekolah, hatara ada ekolah, pahat ada ekolah. Balanda lamai. Lakunu hata avilla nadda kiyala. Palamu prashnata daru kiyak denoda? 16ak denna. Keti prashna walin 40ak ena. Etakota tamai lakunu 100 ena. Therunada? Koban therunada? Therunada ban siyudena? Bahan daru sih udah. Hari teruna, enam paling pasal dasi, ilang evan ekolaga. Dan lakunu dam, bahan nama, lakunu dam. Enam prasne katakan. Hari ada perasa ya, alu teh ngapu daru, grupnya kita WhatsApp lama kita dam nih cerai, mal linknya ke meja mas tawa dam nih, mau kita time mereka tek kemana, kita luyan orang, ini saat tertata gala, abis medika sakat cakar nopo hawa nopo. Ekteras jiwi kan dia nirikshane karna sudhu karna da parikshane kadi mohda kyanne sakas karna da atauma rupaya dakka ena kunilata jalaya swalpayak dala mohda kyanne ehi yati passampalaya mokada karanne daruwa passampalaya mokada karanne tet karunu labe ena balanna lamai දැන් මොකද දක්නට ලැබෙන්නේ කියලා මෙතන අහනවා දරුවෝ දැන් ප්‍රශ්න ටික ගලපන්න ඕන. එහෙනම් ලකුණු 16ක් මම දෙන්න ළමයි කොහොමද? පළවෙනි ප්‍රශ්න පහට දෙවරක් පහ 10යි. ඊළඟ උත්තර 6ට එක්වරක් 6 කීයද? 6යි. එහෙනම් 10යි 6යි 16යි සියලු දෙනා ලකුණු දාන ක්‍රමය පොඩ්ඩක් බලා ගන්න. පළවෙනි කොටසේ A කොටසට දෙනවා ලකුණු 10ක්, B කොටසට දෙනවා ලකුණු 6ක්. 10යි 6යි 16යි. Hari ini terunai, 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 terunai. Hari itu, abodai. Right. Karena chatting ada tutradan. Obat sahaja cakarmu. Abi pasal matriya katakarmu. Dikat dikat. Karena balan daru sudena. Abodai keraga. Then nasional pasal matriya cakar cakar noda bar pera paridi menno. Karena balan daru sudena. Mikriya karkam abdine karanna. Then istirahat agaman karn. Balan daru sudena. Balan sudena. Hari, ehana, memang kriya karakam sudhu karanne kumana sudhu jeevi kaandaya nirikshane sandaha. Ko balanna daru, chattakada da. Kumana sudhu jeevi kaandaya nirikshane karannada. Me sudhu jeevi me parikshane sudhu karanne. Kumana sudhu jeevi kaandaya nirikshane karannada. Monada aran tiyena passampalaya. Dan ko daksha daruwo, chattakada enna uttara sapeyanna daruwo, daksha daruwo ko. Kian nipa utara
අතන් දි බැරි වෙච්චේවට උත්තර සපයමු. හරි අතන්ට බැරි වෙච්චේව නැනම් බී කොටසෙන් හරි ගොඩ දාමු. එන්න දරුවෝ සියලු දෙනා. බී කොටසෙන් හරි ගොඩ දාමු. පිය වියසන නොපැනන ජීවියා කවුද? පිය වියසන නොපැනන ජීවියා කවුද? පිය වියසට නොපැනන ජීවියා කවුද? එයා සුද්ධ ජීවිය. පිය වියසට නොපැනන ජීවියා කවුද? එයා සුද්ධ ජීවිය. එතකොට කවුද එතන ඉන්න සුද්ධ ජීවියා කවුද? සුද්ධ ජීවියා කවුද? ඇමීබා C උත්තරේ ඇමීබා C කියලා දැම්මත් ඇති නැත්නම් ඇමීබා කියලා ලිව්වත් හරි ලකුණ ඒවා ඔක්කොම සෙට් එකම එක ලකුණු ටික දාගන්නම් සංචරණය කළ නොහැකි සතා සංචරණය කළ නොහැකි සතා සංචරණය කළ නොහැකි සතා කවුද මුහුදුමල මුහුදුමල සාසන වලට හැකිලන ශාක් පත්‍ර හැකිලන්නේ කතුරු මුරුංගා සාසනර පත්‍ර හැකිලන්නේ කතුරු මුරුංගා පත්‍ර හැකිලෙනෝ ඊ එනම් දැනට ආවා සීබී ඊළඟට ඊළඟට ශාක අසීමිත වර්ධනයක් දක්වයි ශාක අසීමිත වර්ධනයක් දක්වයි ඊළඟට ශසනයට පෙනහළු මුඛ කුහරය යොදා ගන්නා සතෙක් කවුද ශසනයට සම පෙනහළු මුඛ කුහරය යොදා ගන්න සතා කවුද ශසනයට සම පෙනහළු මුඛ කුහරය යොදා ගන්න සතා කවුද ශසනයට බලන්න ළමයි ශසනයට සම පෙනහළු මුඛ කුහරය යොදා ගන්න සතා කවුද බලන්න ළමයි ශසනයට සම පෙනහළු මුඛ කුහරය ගෙම්බා D උත්තරේ D අවසන් එක පැටවුම් බිහි කරන සතා කවුද? කවුද පැටවු බිහි කරන සතා? පැටවු බිහි කරන සතා කවුද? පැටවු බිහි කරන සතා කවුද? බලන්න ළමයි. පැටවු බිහි කරන සතා. බලන්න ළමයි. ඔතන අවසන් ඉතුරු නම් එතන F. පාන්දර රෝසිරු දෙනා. බලන්න. එතකොට ඔය විදියට ගත්තහම පාන්දර රෝසිරු දෙනා. ඔන්න 16ක් හරි බලන 16 හරියයි කෝ බලන්න. දාසයක් හරි කෝ බලන්න දරුවෝ දාසයක් හරි අය කෝ බලන්න ලකුණු 16 තියෙනයි දාසයක් හරි නෙමෙයි 16ම තියෙනයි හරි කෝ බලන්න අත උස්ස 16ම තියෙන මගේ දරුවා අත උස්ස ඊළඟ ප්‍රශ්නෙට යන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න ඒකට ලකුණු දාන පිළිවෙලක් හදලා දෙන්න ඒකට ලකුණු දාන පිළිවෙලක් හදලා දෙන්න මේ 16ක් ඉස්සලක ආව දැන් එන්නේ 11 11 ඉදිරි ප්‍රශ්න වලට 11 11 එන්නේ ඉදිරි ප්‍රශ්න වලට 11 11. එතකොට මෙතන උත්තර 6ක් දාන්න තියෙනවා. ඊළඟට ඊළඟට 1යි 7යි 9යි. ඊට පස්සේ බලන්න අපි මේ විදියට ගලපමු මේකේ උත්තර ලකුණු දාන විදිය. බලන්න ළමයි. හරි. අපි ලකුණු 11කට ගලපන්න තියෙනවා. පාන නම. ලකුණු 11කට ගලපන්න තියෙනවා. හරි. පාන නම. මෙහෙම දාමු. පළවෙනි ප්‍රශ්නෙට 3යි. පළවෙනි ප්‍රශ්නෙට 3යි. පළවෙනි ප්‍රශ්නෙට 3යි අනිත් ඒවට 2 ගන්න. පළවෙනි ප්‍රශ්නෙට 3යි අනිත් ඒවට 2 ගන්න. එතකොට 8යි 3යි 11යි. එන්න දරුවෝ. එන්න. පළවෙනි ප්‍රශ්නෙට 3යි. අනිත් ඒවාට දෙක ගන්න ඒවරක් හතර අට පාට දරුවා සියලු දෙනා එන්න සියලු දෙනා ලකුණු ටික දාමුවා ලකුණු තුනක් එනවා
එකක් හරි ගියොත් භාගයයි දෙකක් හරි ගියොත් එකයි එකමාරයි දෙකයි ඔහොම වෙන්නේ ආ ඔහොම වෙන්නේ ඝන පදාර්ථය කවුද පළවෙනියට පැන්සල ආ මම මෙතන දායි තලේ දාන්න මෙතන දායි තලේ දාන්න පැන්සල ඝන පාෂා ඝන ඊළඟට ජල වාෂ්ප වායු පොල්තේ ද්‍රව ඔක්සිජන් වායු අවසන් ජලය ද්‍රව ලකුණු තුන තියන අය කොබලන තුසන් ලකුණු තුන තියන අය කොබලන තුසන් ලකුණු තුන තියන අය කොබලන තුසන් ඔබ වැඩ කරා නම් බලන්න කොච්චර ලස්සනද වාගේ ලකුණු ගන්නද පන්තියෙදිම බලා ගන්න පුළුවන් එහෙනම් ඔබ ඝන පදාර්ථ දන පැන්සල පාෂාණ ද්‍රව පදාර්ථ තියෙන දන පොල්තල් ජලය ඊට පස්සේ වායු පදාර්ථ තියෙන දන ඔක්සිජන් ජල වාෂ්ප බාණ සිරුදනාට අවබෝධයිද හරි නේද ලකුණු අය 20ක් තියෙනවා 20 දෙනෙක් ලකුණු තුනක් තියෙනවා හරි ඊළඟේ වටයක් ඊළඟේ වටයක් මෙතර දරුවෝ මම ඔබට කිව්වා මේ සියල්ලටම 2 2 2 2 දෙන්න ලකුණු 2 2 2 2 මේකට 2යි මේකට 2යි නිශ්චිත හැඩයක් නැමෙයි නිශ්චිත හැඩයක් නැමෙයි නිශ්චිත පරිමාවක් ඇති පදාර්ථයක් උමද්ද ලකුණු 2යි මොකක්ද මම දරුව පදාර්ථේ නිශ්චිත හැඩයක් නැහැ නිශ්චිත පරිමාවක් තියෙනවා මොකද්ද මොකද්ද පදාර්ථේ ඝනද ද්‍රවද වායුද කියලා උත්තරේ ලියන්න ඕවා උත්තරේ ලියන්න ඕන ඝනද ද්‍රවද වායුද කියලා ජලයේ කිව්වොත් කමන්නා ලකුණක් දාන්න නමුත් ලකුණු දෙකක් නමුත් නිවැරදි උත්තරේ ද්‍රව 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 ලකුණු දෙකයි ලකුණු දෙකයි ද්‍රව දැම්ම නම් ලකුණු දෙකයි ඊළඟ ප්‍රශ්නේ සියලුම පදාර්ථ වලට පොදු ලක්ෂණ දෙකයි ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා දා ගන්න ලකුණු දෙකක් ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා දා ගන්න ලකුණු දෙකක් ලකුණු දෙකයි ලකුණු දෙකයි ඊළඟ දරුවෝ ඔබ දන්නා ශක්ති ආකාර දෙකක් අම්මෝ ඕන තරම් තියෙනවා ශක්ති දැන් හොඳට තියරි කරපු අය හොඳටම දන්නවා ඔබ දන්න ශක්ති ආකාර දෙක මොකක්ද? එනම් බය නැතුව ලියන්න පුළුවන් දරුවෝ අප දන්න ශක්ති ආකාර මොනවද එතකොට? විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය, ආලෝක ශක්තිය, ඊළඟට ධ්වනි ශක්තිය, චුම්බක ශක්තිය, රසායන ශක්තිය ඔය විදිහට අපිට ඕන තරම් ගලපන්න පුළුවන්. බලන්න ළමයි සිරිදනා. එහෙනම් ශක්ති බලන්න දරුවෝ ඔය විදිහට ගලපන්නේ නම් සිරිදනා, බලන්න දරුවෝ සිරිදනා. නිවරදී නේද එහෙනම් තේරුණා නේද ලකුණු දෙක දාගන්න ලකුණු දෙකක් දාන්න අවසන් එක දරුවෝ එතන පදාතේ සසු සිවිශේෂී ලක්ෂණ දෙකක් ලියලා එම ගුණය භාවිතා වන අවස්ථාව කොහොම බලන්න මෙන්න මේ පිළිතුර ඔබෙන් මං දැන් ගන්නවා බලන්න ඔබ සූදානම් වෙන්න ඔබේ පිළිතුර කියන්න එහෙනම් ඔබ දන්න ශක්ති ආකාර දෙක හරි ඒක ඉවරයි මේකට ඔබ පිළිතුර දන්නවා නම් කොහොම බලන්න අත උස්සන්න මම දැන් ඔබෙන් අහනවා ඔබ පාන අත උස්සන්න කතා කරන්න එපා හරිද අත උස්සන්න බාන දරුවෝ සිල්ලා
Barang taruh sih udah hari, kau barang utara ada enam puluh an taruh kata usaha. Pada atas satu suci guna deka kian, kian enam puluh an taruh kau barang kata usaha. Hari, barang pilih turat ada enam puluh an taruh. Oh, dirmi kian nama yang pilih turat. Dirmi kian. Ayna taruh. Situmi kian daru agutre, situmi. Tesali kian daru, tesali kian no agutre. Kian tesali. Dadi bawa diamanti, bangguru tawa angguru. Pan lama. Ilang kata tawa kau dawas tawa gani. Pasitu gaya. Wagana pasundu astal takal kian pasundu kaya kian pasundu kian anumi kian anumi darua anumi dadi bawa yakkade tanne tanne Nasa tanitawe me ahanitawe tambe. Bardaru metana ahanne gunai bavitawa namastai. Manadalamai gunai bavitawa namastai. Turan netantai api katakaran nona gunai bavitawa namastai. Eto kata balanalamai tesali tamdai wa dakwa de api samani teng. Dia manti gatto, dia manti ola dadi bawak tir, dia manti ola dadi bawak, dia manti ola enang ona dadi bawak hari, itu pas saya ke bawi teh mukar, dia manti kan nemu kada ko kete kada, dia manti dadi bawak ini utai, ya mukar kada da gan ni, dia manti ola dadi bawak mukar kada da gan ni, ko balar, dadi bawak mukar kada da gan, hari, dadi bawak mukar kada da gan, dia manti ola roja na ko tanggala. Dia manti gano alamai muka dada. Widru kapan gano. Samar daru utar dana. Enang guna ya. Maka ada dadi bawa. Padate satu isyese. Guna deka kliya lang. Ema guna ya bavita ama namastava. Kabitamu ko. Itu kota. Padate satu guna ya. Dadi bawa. Bavita ama namastava muka dada. Itu kota widru kapan bavita akan. Ilang ada. Api tanya tawa. Tanya tahu lah, mai mana ada kambi bawa dapat kerana buluang, enang kambi saya di mana ganjil, kambi saya. Saya ahan netawe tambah praktis sebab rubber. Oh, itu ada praktis sebab enang rubber party, rubber party. Itu orang hari ini kita berlawan nona isalahannya guna yang mukadde, ilang ada ahannya bawa itu yang mukadde kira. Isalahannya guna, untuk orang kalpana yang balangna, isalahannya guna. Ila kita bawa itu. Ini sahariya kita galapan na daga na lakun deka daga. Kau bawa ani daru kau sinet tinna ada, utaran ada, sinet dalina kau catum yang bodat daru inna sadhana yang ada, catumal sirudana bawa na omindu utaran dengna bawa na bawa sirudana sinet cianna sinet bagu terekian sinet sinet galapan na dagala. Dari bawa biru ketima, pratias ke bawa rubber pati sedih. Baiklah, hari. Obaya pilih turun ada hari dagan, laku mekolat dagan, nih nang hari. Ibarai. Tunggu ni pasien ni nanda ru. Ikan kerana, tunggu ni pasien tu. Target kerana nona pandi ibarai nengai. Bahaya nengai ibarai nona ni maring. Ilang pandi mana bahata hatta seniye pasien. Ilang ada bahana daru. Ha, right. John, then, ekar laku dagan vidya cianna. ABC ni nama kerana lu. ABCD nama kerana lu, itu anta nama kiri mana itu hotel. Ilang ada bin penuhnya, kerja lepas itu na akar itu na, jalan lepas itu na akar itu na.
ඉරවස්ස ලවණතාව අනුව ජලය වර්ග කරා. ඊළඟට ජල දූෂණය අනුව කුමක්? ඉරවස්ස ජලය අපත යන අවස්ථාවල් ලියා. තාවලේසි දරුවයි තාවලේසි ලකුණු ගන්න. එහෙනම් ලකුණු 11 මං සකස් කරනවා මේ ආකාරයට. මෙතන දෙනවා ලකුණු දෙකක්. මෙතන දෙකයි. හරි. ඊට පස්සේ මෙතන මේකට එකයි. හරි. මේකට එකයි. හරි. ලවණතාව අනුව ජලය වර්ග කරන්න තුනයි. එතකොට මෙතනට තුනක් දැම්මු. මෙතන තුනක් දැම්මු. 3 3 6යි 2යි 8යි 2යි 10යි. තව දෙකක් දෙන්න පුළුවන්. එතකොට අපි ඒ දෙක අපි මේ විදිහට කල්පනවා. හරි. ඒක අපි කලපමු මෙතනට දෙකක් දෙමු. එක දිගට එතකොට ලකුණු ටික දාන්න පුළුවන්. එහෙනම් A B C D නම් කරන්න. කො බලන්න දරුවෝ. දැන් අර මුලදී චැට් එක ගල් බොරළු මැටි වැලි බාන දරුවෝ මුලදී ටට් ටට් ගාලා චැට් එකට උත්තර දාපු දරුවෝ දැන් සයිලන්ට් වෙලා තියෙනවා. එහෙම බෑ. ගල් බොරළු මැටි වැලි බාන දරුවෝ මේ චාට් එක තියෙනවා. ඒ චාට් එක බලලා ඔබ නිවැරදිව ආකාරය සමාන් කරන්න පුළුවන්. මේ චාට් එක ඔයගොල්ලන්ට මම පොත තුල කතා කරපු චාට් එක බලන්න ළමයි. ඉතින් ඔබට උත්තර සපයන්න ඕන A B C D කියලා හතර පිළිවෙලට ගලපන්න ඕන. ඒ නිසා බලන්න දරුවෝ සිරිදනා නිවැරදි පිළිවෙලට වැලි මැටි බොරළු ගල් අපි පිළිතුර ගලපන්න ඕන. එතකොට දැන් මේ දරුවාගේ උත්තරය වැලි මැටි බොරළු ගල්. ඒ පිළිතුර හරියට පිළිගන්න පුළුවන් අනිත් දරුවන්ට. වැලි මැටි බොරළු ගල්. එයාගේ උත්තරය එහෙමයි. වැලි මැටි බොරළු ගල්. එහෙනම් උත්තරය උඩට මෙන්න ඕන මොනවද? උත්තරය උඩට මෙන්න ඕන මොකද්ද? ඒ උත්තරය වැරදි. වැලි මැටි බොරළු ගල් වැරදි. උඩටම ඒ ලෙස එන්න ඕන මොකද්ද? ඒ ලෙස එන්න ඕන මොකද්ද ළමයි? ඒ ලෙස එන්න ඕන මොකද්ද? ඒ ලෙස එන්න ඕන ඉස්සල්ලාම ඒ ලෙස එන්න ඕන මැටි. ඒ ලෙස එන්න ඕන මැටි. ආයි වෙන මොකුත් නෙමේ ඒ ලෙස මැටි. බී ලෙස ළමයි වැලි. බී ලෙස වැලි. සී ලෙස එන්න ඕන ළමයි මොකද්ද? බොරළු. අවසානයට ගල්. ලකුණු හතර දාගන්න ඔය විදිහට. ලකුණු හත් දෙකයි. හතරම හරිනම් ලකුණු දෙකයි. හරි. ඊළඟට ළමයි. ඊළඟට. ඊළඟට. මින් පෙන්විය හැකි ජලය පවතින ආකාර තුන ළමයි. එහෙනම් ජලය පවතින ආකාර තුන හරි දාගන්න වර්ෂණය එකයි. එක වර්ෂණය. දෙක මතු පිට ජලය. දෙක මතු පිට ජලය. තුන මොකක්ද ළමයි? තුන. එතනදී භූගත ජලය. එනවා ලකුණු තුන ඔබ අරන් බලන්න දැන්. වර්ෂණය මතුපිට ජලය භූගත ජලය. වර්ෂණය මතුපිට ජලය භූගත ජලය ලකුණු තුනයි. ලවණතාව අනුව ජලය වර්ග කරන්නලු කරදිය මිරිදිය කිවුල්දිය. කරදිය මිරිදිය කිවුල්දිය. කරදිය මිරිදිය කිවුල්දිය ලකුණු තුනයි. කරදිය මිරිදිය කිවුල්දිය ලකුණු තුනයි. බලන්න දරුවෝ සිල්දනා. කරදිය මිරිදිය කිවුල්දිය ලකුණු තුනයි. බාන ඔබ සිල් දනට ඔයගේ ලකුණු රැස් කරන්න පුළුවන් කියලා. කරදිය මිරිදිය කිවුදිය ලකුණු තුන. ඊළඟට දරු. ඊළඟට. ජල දූෂණය anu කුමක්ද? ජල දූෂණය anu කුමක්ද? සාමාන්‍යයෙන් අපි නියම වර්ග දැක්වීමම ගලපන්න ඕන එක එක කතා. ඒ කියන්නේ ජලයට මොනවා හරි අපවිත්‍ර දෙයක් එකතු වුණොත් අපි ජල දූෂණය කිව්ව හැකි. එහෙනම් ඔබ ලියන්න ඕන දරුවා ජල දූෂණය අර්ථ දැක්වීම මෙන්න මෙහෙමයි. මොකද ළමයි? ජීවීන්ගේ පරිභෝජනයට නුසුසුසු මට්ටමට බලන්න ළමයි ජලයට දූෂක එකතු වීම ජීවීන්ගේ පරිභෝජනයට නුසුසුසු මට්ටමට ජලයට දූෂක එකතු වීම මොකද කියන්නේ ළමයි අපි කියනවා ජල දූෂණය නම් වේ ජල දූෂණය නම් වේ ජීවීන්ට නුසුසුසු මට්ටමට මොකද කියන්නේ ළමයි ජීවීන්ට ජීවීන්ගේ පරිභෝජනයට නුසුසුසු මට්ටමට ජලයට දූෂක එකතු වීම ජල දූෂණය නම් වේ. බලන්න ඔබ ලිව්වද අමලු අදිත්‍ය බලන්න ලිව්වද ජලින බලන්න ලියලාද තියන්නේ මේ විදියට ඔමිඳු ගැලපුවද ආ නිසිර බාණදරුව සිරදනා සිනෙත් සෙනිති බාණදරුව ගැලපුවද මේ විදියටම සඳහන් කරාද බලන්න දරුව සිළු දෙනා. හරි බලන්න එවින්දි බලන්න නිවැරදිවම ගැලපුවාද කියලා. ඉතින් මේ ප්‍රශ්න පන්තියේ ඉතාල වටිනවා. ඉතින් දරුවෝ සිළු දෙනාට මැසේජ් දාලා තිබ්බේ සිළු දෙනාට
එන්න කියලා අද පන්තියට දවඩ බලන දරුව සිල්දනා අද ආවද කියලා මේ පන්තියට බලන්න මේ ප්‍රශ්න කරනකොට තමයි ඔයගොල්ලෝගේ දැනුම වැඩි වෙන්නේ ඒ නිසා ඒක උපරිම උත්සාහ කළා තමගේ දැනුම වැඩි කරගන්න හැමතිස්සම මහන්සි වෙනවා රයිට් එහෙනම් ලකුණු ලවණතාවනුව ජල වර්ගය ආර කරදිය මිලදී කියෝදිය ජල දූෂණය ජීවීන්ගේ පරිභෝජන නුසුසු මට්ටමට ජලය මොකද කියන දරුව දු ජලයට දූෂණ එකතු වීම අපි කියනවා ජල දූෂණය කියලා නිවස ජලය අපත යන අවස්ථාවක් මොකද ළමයි අපි මොකද කරන්නේ කරාම නිකරුනේ අර තබනවා ඊට පස්සේ මොකද කියන්නේ කරාම වල මොනවා හරි ඒ කියන්නේ අපි දමු කරාමයක් කැඩෙනවා කැඩුනා මොකද වෙන්නේ දරුවෝ එතනින් මොකද වෙන්නේ ජලය මොකද වෙන්නේ අපත යනවා එතකොට නිවසති ජලය අපත යන අවස්ථාව මෙතනදී අහන්න නිසා හරියටම අවබෝධ කරගන්න අපි බලන්න එතනදී ලිවිය යුතු නියම පිළිතුරු මොනවද කියන එක පොඩ්ඩක් ඔබ විසින්ම අවබෝධ කරගෙන සටහන හරි දාගන්න. එහෙනම් නිවසේදි ජලය අපත යන අවස්ථා අපි ප්‍රධානම කරාමයක් නිකරුණේ ජල කරාම ඇරතැබීම දෙවෙනියට අපිට ගන්න පුළුවන් කරාම වල පළුදු ඇතිවීම. එහෙනම් ලකුණු 11යි ඉවරයි ඒක. ඊළඟ ප්‍රශ්න. වාණ දරුවෝ තව ප්‍රශ්න තුනක් තියෙනවා ඒක නිසා පොඩ්ඩක් ඉක්මන් කරන් හතරක් තියෙනවා තව ඉක්මන් කරන්න වෙනවා දරුවෝ ඊළඟ ප්‍රශ්නෙට යනවා පොඩ්ඩක් ඉක්මන් කරනවා මම දෙබදෝ සුචියක් මේ ප්‍රශ්නෙට ලකුණු ඔබට දීලා තියෙන්නේ 11යි ලකුණු 11 එහෙනම් ලකුණු 11 දාමු දරුවෝ මේ විදියට හිස්තන් තියෙනවා 8ක් හිස්තන් 8ක් තියෙනවා හිස්තන් 8ට ලකුණු 8යි දෙබදෝ සුචි කියන වචනෙට පැහැදිලි කිරීමට ලකුණු 3යි එහෙනම් ලකුණු 11 මේ විදියට සම්පූර්ණ වෙන්න ඕන හිස්තන් 8 ලකුණු 8යි දෙවෙනි සුචිය අර්ථවත් කරනවට ලකුණු 3යි එහෙනම් දෙවෙනි සුචිය අපි කිසියම් ලක්ෂණයක් අරන් ඒ ලක්ෂණ ඇති නැති ලෙස වර්ග කරනවා දරුවෝ අපි දෙවෙනි සුචි ක්‍රමය කියලා අපි ඒකට හඳුන්වනවා ළමයි එහෙනම් ලකුණු 3 දෙවෙනි සුචිය ඔබ හරියට අර්ථකථනය කරා නම් බලන්න දාගන්න දරුවෝ සිළු දෙනා එතකොට දෙවෙනි සුචියක් අපි අර්ථකථනය කරන්නේ කොහොමද යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණය පැවතීම හෝ නොපැවතීම එහෙම නැත්නම් ඇති හෝ නැති බව අනුව ජීවින් වර්ග කර මේක තමයි අපි කියන්නේ දෙබදුන් සුචියක් කියලා එහෙනම් ලකුණු දා ගන්න දරුවෝ සිරු දෙනා එතකොට ලකුණු තුනයි ඊළඟට ළමයි ඊළඟට ගවය ලේනා තල්මසා මකුළුවා සත්තු හතරක් ඉන්නවා සත්තු හතරක් ඉන්නවා ඔය සත්තු හතර බෙදන්න තියෙන ළමයි මොකක්ද ඔය සත්තු හතර බෙදන්න තියෙන මොකක්ද එක පැත්තකට ගත්තා දෙකක් අනිත් පැත්තට ගත්තා දෙකක් ඒ දෙක ආයි එක එක කරා ආයි යට ආයි දෙක එක එක කරා එහෙනම් ගවයල එන ධර්මසා මකුළුවා එහෙනම් කොහමද දරුව බෙදන්නේ එහෙමනම් පළවෙනියට එහෙනම් බලන්න දරුව ඒක කොහමද අපි බෙදා ගන්න එහෙනම් පළවෙනි අවස්ථාවේ අපි බෙදීම සිද්ධ කරන්නේ කොහමද කො බලන්න මගේ දාන්න දරුව චැට් එකට දාන්න ඔබේ පිළිතුරු ඉක්මන් කරා එහෙනම් වර්ග කරන්නේ කොහමද දරුව වර්ග කරන්නේ අපි දක්වන්නේ කොහමද බලන්න දරුව සිදුන එහෙනම් මෙතනදී ළමයි කොහමද අපි වර්ග කරන්නේ දක්වන්නේ කොහමද අපි තල්මසා මකුළුවා ලේන ගවයා අපිට ගලපන්න පුළුවන් කොහමද බාන දරුව ඉක්මන් කරා වර්ග කිරීම කොහමද ගන්න වර්ග කිරීම කොහමද ගන්න දැන් මකුළුවා ඉන්නවා මේ පැත්තේ හරි තල්මසත් ඉන්නවා මේ පැත්තේ එහෙනම් මෙතනට ඉස්සල්ලාම දාගන්න දරුවෝ මකුළුවව දාගන්න මෙතනට දාගන්න මකුළුව ටික ටික ඉවර කරන්න මෙතනට මකුළුව දාගන්න මෙතනට මකුළුව දාගන්න හරි මෙතනට මකුළුව ඊළඟට මෙතනට දාගන්න දරුවෝ කවුද ලේන දාගන්න මෙතනට ලේන දාගන්න එතකොට බලන්න ගවයා ලේ එතකොට ගවයා ලේන මකු ගවයා ලේන එක පැත්තකට ආවා ඊට පස්සේ මකුළුවයි තල්මසයි තව පැත්තකට ආවා කොහමද වර්ග කරන්නේ කොහමද වර්ග කරන්නේ කොබර මොකද්ද වර්ග කරන්නේ කියන්ටක් ගාලා කියන්ටක් ගාලා ගවයයි මොකද කියන්නේ ගවයයි ලේනයි එක පැත්තකට අනිත් පැත්ත මකුළුවයි තල්මසයි මකුළුවයි තල්මසයි ඔය තියෙන්නේ හරි හරිද ගවයයි ලේනයි ලේන පැටව බිහි කරා ඊට පස්සේ ඊළඟට කවුද තල්මසා තල්මසා මොනවද බී කරන්නේ තල්මසා මොනවද බිත්තර දානවද පැටව බී කරනවද මාළු බිත්තර දාන මකුළුවා මකුළුවා බිත්තර දාන්නේ මකුළුවා බිත්තර දාන්නේ දැන් චැට් එක හරිම
මේ අවස්ථාවේ chat එක හරිම ඔබේ පිළිතුරු නැතුව නිකන් ඔයී යනවා chat එක. එනිසා සිරිදනා ඉක්මන් කරලා පිළිතුරු සපයන්න. එතකොට තමයි මේක ටක් 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 දාලා ගලපන්න පුළුවන් තරම. හරි. එතකොට මෙතන දැන් මම ওই ටික කොහොම සම්පූර්ණ කරන්න. මෙතන ගවයා. මෙතන අං නැත ගවයා අං නැත ලේනා. මෙතන ලේනා. ලේනා. ඊට පස්සේ ළමයි මෙතන අං ඇති. මෙතන අං නැති. අං නැති. මට දැන් මේ ලියන්න පුළුවන් මට්ටමට මම ලියන්න යා. අං නැති. අං නැති කවුද දරුවෝ? ලේනව දැම්ම ඔන්න එතන. ලේනව. දැන් ඒ අට කෑලි කරයි දරුවෝ. එහෙම ටිකක් හරි ඉවර කරගන්න. ඔන්න ලේනව එතනට දැම්ම. බලන්න ඔබට පැහැදිලිද කියලා. ඊට පස්සේ මෙතනට මකුළුව දාන්න. මෙතනට මකුළුව දාන්න. එහෙනම් මකුළුවයි තල්මසයි කොහොමද වෙන් කරන්නේ? මුහුදේ ඇති මුහුදේ කරන්නේ කොහොමද? පාද ඇති පාද නැති. මකුළුවගේ පාද තියෙනවා. පාද ඇති. ඊට පස්සේ මෙතනට වෙන් කරනවා ළමයි මොකක්ද? අනිත් පැත්තට පාද නැති කවුද? තල්මසා. තල්මසාගේ පාද නැහැ. එහෙනම් මේක පාද නැහැ. බාන දරුවෝ කොච්චර ලස්සන්ට යනවාද ඉක්මන්ට ඉක්මන් කරන්න නැත්නම් අනිත් පන්තියේ වෙලාවත් එක්ක ඔබේ පන්තියේ ගලපන්න බැරි වෙනවා. ඒ නිසා මකුළුවනි මොකද කියන දරුවෝ? මකුළුවනි. මෙතන තල්මසා ලියුවෝ. තල්මසා ලියුවෝ. එහෙනම් බලන්න දරුවෝ දැන් කියන සියලු දෙනා අවසන් ලකුණ ගන්න. අවසන් ලකුණු දෙක ගන්න. කොහමද මගේ දරුවෝ ඉතින් දැන් වෙන් කරලා ඔබ තියෙන්න බෑ. ගවයයි ලේනයි එක පැත්තකට අරන් අනිත් පැත්තට ගන්නවා මකුළුවයි තල්මසා. මොකද්ද ළමයි ගන්න තියෙන හොඳම උදාහරණ? මොකද්ද හොඳම උදාහරණ? මොකද්ද හොඳම උදාහරණ? අර මොකද්ද හොඳම උදාහරණ? කොටක් ගාලා මොකද හොඳම උදාහරණ? යමක මනුජිත් මොකද්ද උදාහරණ හොඳම? අපි සාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක හොවා ගන්න. දැන් කතා දැන් මෙතන ලකුණු දැන් ලකුණු 11 තියෙනවා නම් ඔබට මේ ලකුණු 11 තියෙන්න ඕන දැන් මෙතනදී. මෙතනදී තියෙනවා නම් මේකට නිවැරදි උත්තරයක් ගන්න ඕනවා. මාංශ භක්ෂක කියන වචනේ ගන්න බෑ. හරි? ඒක ශාක භක්ෂක මාංශ භක්ෂක ඒවා ගන්නෙ නෑ. හරි? ඔන්න මොකක්ද එහෙමනම් ගන්න තියෙන්නේ. දැන් වරල් ඇති වරල් නැති කියලා ගන්නත් බෑ. මොකද මේ මකුළුවයි තල්මසටයි තියෙන මකුළුවයි තල්මසටයි නැති ගවයටයි ලේනටයි තියෙන දෙයක් ඕන ළමයි. එහෙනම් මොකක්ද ළමයි? එතකොට පාද ඇති පාද නැති කියන්න බෑ. මකුළුවට පාද තියෙනවා. හරි? බලන්න එහෙමනම් කෝ තාමත් ඔබේ උත්තර ප්‍රමාදයි. බලන්න දරුවෝ. ඔබේ උත්තර ප්‍රමාදයි. බලන්න ළමයි. එතකොට මම දෙනවා අවසන් වශයෙන් උත්තරය. පෙනහළු ඇති ඊට පස්සේ මොකද ළමයි? පෙනහළු නැති කියලා. බලන්න ළමයි. එතකොට අපි මාළු ගත්තාම ළමයි. මාළු ගත්තාම බලන්න මේක පැහැදිලිවම තව තව සරල එකක් ගන්න පුළුවන් ඊට වඩා එකක් තියෙනවා මේ දරුවෙක් දැම්ම දැන් ඒක හොඳයි ඊටත් වඩා. බලන්න ළමයි. වලිගයක් ඇති වලිගයක් නැති කියලා දාලා තියෙනවා. ඒ උත්තර සරලයි දරුවෝ. වලිගයක් ඇති වලිගයක් නැති. වලිගයක් ඇති වලිගයක් නැති කියන උත්තරේ වඩා සාධාරණයි. එහෙනම් ඔන්න අවසන්. එහෙනම් ලකුණු බලන්න දරුවෝ ඔබේ 11න් කීයක් තියෙනවද කියලා. ඉතින් තේරුම් ගන්න ඔබ නිවැරදි ආකාරයක් හරියටම සටහන් කරා නම් ලකුණු දෙක දාගන්න පළවෙනි මෙතන මේ සඳහනටත් දෙන්න හරියට වෙන් කරන්න ක්‍රමයක්. හරිද? එනිසා දැන් මාළු නම් ශෝෂණය කරන්න මොකක්ද? කර්මල් මගේ. හරිද? ඊට පස්සේ අපි ශෝෂණය කරන්න පෙනහළු මගේ. නමුත් දැන් ඔතන කල්පනා කරන්න ඕන තල්මසා කියන්නේ කවුද? ශීරපායි. අන්න එහෙම වුණාම දරුවෝ සමහර උත්තර අපි හිතනවට වඩා සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. එනිසා කල්පනාකාරීව රැස් කරන්න. ඒතකොට වලිගයක් ඇති වලිගයක් නැති ගවයාගේ වලිගයක් තියෙනවා. ලේනගෙත් වලිගයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ මකුළු වගේ තල්මසාගේ වලිගයක් නැහැ. එතකොට වරල්නේ තියෙන්නේ. හරි. හරි. ශීරපායි ගන්නත් බෑ. ශීරපායි කිව්වොත් තල්මසා ශීරපායි. ඒක නිසා ශීරපායි නෝන ගන්න බෑ. ඒක නිසා හොඳ තැනකට ඒ දෙවතුන් සුචිය ගෙනාව තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ දරුවෝ වායු පදාර්ථ මේ විදිහට එල්ලලා මේ රූප සරණක් දැක්කනවා දරුවෝ සිල් දෙනවා බලන්න. පදාර්ථයේ සතු ලක්ෂණ අධ්‍යයනය කරන්න මේ විදිහට දක්වලා තියෙනවා. පරීක්ෂණයෙන් පෙන්වන්නේ පදාර්ථයේ කුමන ගුණයද? කොබලන්න සැකකට දාන්න. පරීක්ෂණයෙන් පෙන්වන්නේ පදාර්ථයේ කුමන ගුණයද? ඒක ඔබට මතකයි දරුවෝ මේ බැලුම් දෙක දෙපැත්තට එල්ලලා ඊට පස්සේ අපි එකක උලන් අරලා මේ පරීක්ෂණයක් අපි සිදු කරලා මේ පදාර්ථය සඳහා පරීක්ෂණ අපි අධ්‍යයනය කිරීමේදී එහෙනම් මොකද්ද බලන්න දරුවෝ මේකේ පිළිතුර? මේකේ පිළිතුර. ඉතින් ඔබ මේවා දරුවෝ අර මම පන්තියේදී කරනකොට විතරක් ඔබ කියලා වැඩක් නැහැ. මේ වෙලාවේ මම කියනකොට උත්තර දාන්න ඕන.
ඉතින් සමහර දරුවෝ උත්තර දැමීමක් සිද්ධ වෙන්නම නැයි තාම කනගාටුයි. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න ඕන ඔබ සියලු දීපු කොටස් ටික හරියට අධ්‍යයනය කරන්න ඕන. එහෙනම් අපි වාතයට ස්ක මේ මේ දැන් මේකේ ලකුණු ටික දාගන්න මේ මේ විදිහට දරුවෝ මොකක්ද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පදාර්ථයේ සතු කුමන ගුණයද වාතයේ ස්කන්ධයක් ඇති බව. වාතයට ස්කන්ධයක් ඇති බව. වාතයට ස්කන්ධයක් ඇති බව. හරි. එතකොට එසේ පෙන්වීමට ඔබ සිදු කළ යුත්තේ කුමක්ද ළමයි? එසේ පෙන්වීමට මොකද්ද ඔබ සිදු කළ යුත්තේ ළමයි? අපි මොකද කරන්නේ ළමයි? එක බැලුනයක් සිදු කරනවා. එසේ පෙන්වීමට සිදු කළ යුත්තේ මොකක්ද ළමයි? අපි එක බැලුනයක් මොකද කරන්න දරුවා සිදු කිරීම සිදු කරා. සිදු කළ යුත්තේ. ඊට පස්සේ ළමයි, ඊට ක්‍රියාකාරකකදී දක්න ලැබෙන නිරීක්ෂණය නම් කළ රූප සරණ කිව්වක් වත්. ඒ කියන්නේ දැන් එක පැත්තක් සිදු කරාට පස්සේ එක පැත්තක් සිදුරු කරාට පස්සේ දක්නට ලැබෙන දේ. එක පැත්තක් සිදුරු කරාට පස්සේ දක්නට ලැබෙන දේ. මේකේ දරුවා මොකද කියන්නේ? එක පැත්තක් සිදුරු කරාම ඒ පැත්ත මොකද වෙන්නේ? උඩට යනවා. අනිත් පැත්ත පාත් වෙනවා. ඉතින් රූපය අඳින්න තමයි දරුවා එතනදී තියෙන්නේ. එහෙනම් බලන්න ළමයි මම ලකුණු දෙන්නේ මේ විදියටයි. මෙතනට 2යි. මෙතනට 2යි. මෙතනට 3ක් දෙනවා. ඊට පස්සේ 7යි. මෙතනට 2යි. ඊට පස්සේ මෙතනට 2යි. එහෙනම් බලන දරුවෝ සියලු දෙනා මේ විදියටයි ලකුණු දෙන්නේ. එහෙනම් බලන ළමයි ওই විදියට ගත්තාම පළවෙනියට පරීක්ෂණයෙන් සිදු වෙන පදාර්ථ සතු කුමන ගුණයද? එහෙනම් ඔබ සදාන් කරලා බලන වාතයේ ස්කන්ධයක් ඇති බව. මේ පෙන්වීම සිදු කළ යුත්තේ කුමක්ද? එක බැලුනයක් මොකද කරන්න දරුවෝ සිදුරු කිරීම. ලකුණු 2යි. ඊට ක්‍රියාකාරකම්ද ලැබෙන නිරීක්ෂණ ලැබෙන නම් කළ රූපසටහනක් අඳින්න. එහෙනම් ඔය එක පැත්තක් මොකද කරන්නේ? මෙහෙම ඉස්සලා ඒ පැත්ත බැලුනේ ඇකිලිලා අනිත් පැත්ත බැලුනේ පිම්බිලා රූපසටහන ඇඳලා නම් කරා. ලකුණු 3යි. රූපසටහන ඇඳලා නම් කළා ලකුණු 3යි. ඝන පදාර්ථයේ සතු ලක්ෂණ දෙකක් අහනවා. ඝන පදාර්ථ සතු ලක්ෂණ දෙකක්. ඝන පදාර්ථයට ගත්තාම මොකද කියන්නේ? එයාට අපි කියනවා මොකද්ද? පළවෙනියට එයාගේ දැන් ඝන ද්‍රව වායු තුනේම තියෙනවා ළමයි ස්කන්ධයක් තිබීම අවකාශය ඉඩක් ගැනීම. ඒක නිසා ඝන පදාර්ථයේ සතු ලක්ෂණ කිව්වහම නිශ්චිත හැඩයක් තියෙනවා නිශ්චිත පරිමාවක් තියෙනවා ඒ දෙක තමයි වඩා හොඳ. ඝන පදාර්ථයක් සතු ලක්ෂණ නිශ්චිත හැඩයක් තිබීම නිශ්චිත පරිමාවක් තිබීම. ඊට පස්සේ ළමයි යත මිනුම් ලබා ගැනීමට ළමයි භාවිතා කරන විද්‍යාගාරයේ තියෙන උපකරණ දෙකක් ද්‍රව පරිමාවමයි ඉන්නේ මොකද්ද භාවිතා කරන්නේ මිනුම් සරා. මිනුම් සරා. ඊට පස්සේ ස්කන්ධය මනින්න අපිට කියන්න පුළුවන් තරාදිය එහෙම නැත්නම් මොකක්ද තේ දණු තුලාව ඉලෙක්ට්‍රොනික තුලාව ගන්න පුළුවන්. එහෙනම් බලන්න ළමයි ලකුණු 11 කීයක් තියෙනවද කියලා දැන් ඔබට ඒ ප්‍රශ්න. ලකුණු 11 කීයක් තියෙනවද බලන්න දරුවෝ. එහෙනම් අවසන් ප්‍රශ්න දෙක බලන්න ළමයි. ඊළඟට මෙතනට ලකුණු දෙන්න මේ ආකාරයටයි බලන්න දරුවෝ ටිකක් වේගවත් කරේ. එතකොට බලන්න සුළු දනාව අටහගෙන දෙන්න කියලා. හරි. බලන්න ළමයි මේ ප්‍රශ්නේ. එතකොට වායු ගෝලයේ ජල වාෂ්ප ඇති බව පරීක්ෂණයක් සිදු කරන්න යන. එහෙනම් වායු ගෝලයේ ජල වාෂ්ප ඇති බව පෙන්වන්න සිදු කරපු පරීක්ෂණයක් මෙන්න. එහෙනම් අයිස් කැට දමා ටික වෙලාවකට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? අයිස් කැට දාලා ටික වෙලාවකට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? දැන් බලන්න දරුවෝ ළමයි හරිම සෛල. හරි. අර උත්තර දීපු අය කිසිම සද්දයක් නැහැ. එනිසා මෙතනටම ලකුණු දාන්නේ දරුවෝ මේ විදියටයි. එහෙනම් බලන්න දරුවෝ එතන ලකුණු දාපු විදිය මෙතනට ලකුණු 2යි මෙතනට ලකුණු 2යි මෙතනට 1 ලකුණයි අනිත් ඒවට 2 ගන්න අනිත් ඒවට 2 ගන්න බලන්න ළමයි ඔන්නෝ විදියට දාන්න 2 ගන්න එහෙනම් බලන්න ළමයි ලකුණු 11 සම්පූර්ණ වෙලා තියෙනවා බලන්න දරුවෝ පළවෙනි ප්‍රශ්නේ දැන් ඔබ ලියුවත් නැතත් මේව පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න කරුණාකරලා අයිස් කැට දමා ටික වෙලාවකට පසු දක්න ලැබෙන නිරීක්ෂණයක් ලියන්න මොකද්ද නිරීක්ෂණය? මොකද්ද නිරීක්ෂණය? මොකද්ද නිරීක්ෂණය? මොකද්ද නිරීක්ෂණය? බාන දරෝසියු දෙනා. හොඳ පරීක්ෂණ දැන් ඔබ නිරීක්ෂණ මේ වෙලාවේ සඳහන් කරන්න නැත්තම් ඉතාලම කනගාටු විදාව. ඉතාලම කනගාටු. අයිස් කැටේ දියවෙනවා එක හරි. තව මොකද්ද දක්න ලැබෙන නිරීක්ෂණය? හරි. තව තව දක්න ලැබෙන නිරීක්ෂණය මොකද්ද? ඔබ සරලම කතාවන්නේ අයිස් කැටේ දියවෙනවා කියන කතාවයි. බාන දරෝසියු දෙනා. අන්න සමහර දරුවෝ ඉන්නවා බය නැතුව උත්තර දානවා ඉතාම හොඳයි තාම පැහැදිලි. වීදුරුවේ පිටත මොකද කියන දරුවෝ වායු බුබුලු තැම්පත් වෙලා දක්නට ලැබෙනවා. වීදුරුවේ පිටත මොකද කියන දරුවෝ වායු බුබුලු වාතයේ ඇති ජල වාෂ්ප සිසිල්ලි ඝනීභවණය වීම. ඔව් එතකොට හේතුව තමයි මේ දරුවා කිව්වේ ඒකට ලකුණු දෙකක් තියෙනවා. වාතයේ තියෙන ජල වාෂ්ප මොකද කියන දරුවෝ ඝනීභවණය වෙලා තැම්පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරා නම් ලකුණු දෙකක්.
Bana daru yanuka manuje tita hondai daru yanuka manuje tita hondai bana anith daruwat oyala uttara damma nam wada twatina uttara damma nam wada yanuka manuje saarthakai giwa mokada daruwa aichya skandaya manimata wadda gathi bhavana karanne tanara julawa rasana julawa idapasse අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික තුලාවත් හරි පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොච්චර දරුවෝ පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොච්චරද කොබාන උත්තර පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොච්චරද හරි පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොච්චරද පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොච්චරද Kau utara daru. Jadi padang keran nona lagi daru. Emana tuh obat me beda keran ngebet. Hari mata kita diaga. Siapa bintu ay dasma bintu ay eka. Eka dalam aku nak kambing nih. Pariwojan. Bintu ay dasma bintu ay eka. Ratus satu. Bintu pushtin siyata hattawakata wada jalayen yatavi pavatiya hari jalaya simita sampatak wanneyai jalaya simita sampatak wanneyai ko balana daruwa ekata uttara jalaya simita sampatak wanneyai jalaya simita sampatak yanne jalaya simita sampatak wanneyai Bahan daru. Jalaya sim itu sampatak kila kiannya. Jalaya sim itu sampatak kiannya. A. Jalaya sim itu sampatak kiannya. Koban utar. Utar koban jalaya sim itu sampatak kiannya. Oh jalina kiannya jalaya sim itu sampatak kiannya. Jalai simit sampatak kwanne siyata anuhatamma muhudu jalayen pruthuvi gole vesi yati nisa. Oh. Ekena daruwa attanama kiyana paribhojanayata gatha haki jala pramanaya mokada kiyana daruwa ithama podda. Hari paribhojanayata gatha haki pramanaya kochcharada ithama poddai. Etakota jalaya swabhavika sampata. Hari etakota jalaya gathama daruwa සීමිත සම්පතක් කියන එකේ හේතුව ඔන්න කියනවා ජල ප්‍රබව එතනදී මොකද කියන්නේ ජල ප්‍රබව බොහොමයක් ඍජුවම මොකද කියන්නේ පරිභෝජනයට පරිභෝජනය කළ නොහැකි ආකාරයට පැවතීම එහෙනම් මම අර ඉස්සලම කියපු උත්තරේම තමයි ජලය මොකද කියන්නේ පරිභෝජන කරන්න පුළුවන් ප්‍රමාණය පොඩ්ඩක් ජල දූෂණය anu කුමක්ද ඔබට ඉස්සලත් මම ජල දූෂණය අත් දැක්වීම කත්තා විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවා එතකොට ඒකතු වෙලා ජීවින්ගේ පරිභෝජනන නුසුදුසු තත්ත්වයට මොකද කියන්නේ දරුවෝ ජලයපත් වෙනවා මේක තමයි අපි කියන්නේ ජීවින්ගේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට ජලයට දූෂක එකතු වෙනවා මේක තමයි ජල දූෂණය කියන්නේ ජල දූෂණය වන ආකාර දෙකක් ඉතින් එතනට නම් ගන්න පුළුවන් කුමිනාශක වැටිලා ඊට පස්සේ කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය ඒ විදිහට ගලපන්න පුළුවන් එහෙනම් බලන්න දරුවෝ ඒ ප්‍රශ්න නම් ගොඩක් අය කරලා නැතුව ඇති ඒකයි වැඩි සද්දයක් නැත්තේ බාන දරුවෝ ඉතින් ඔබට අච්චුපත බලාගෙන හරි මේවට පිළිතුරු සපයන්න පුළුවන් ඔබට ප්‍රශ්න ටික හරියට පැහැදිලිව තේරුණා බලන්න එතකොට අවසන් ප්‍රශ්න මෙතනින් ඉවරයි එතකොට බාන දරුවෝ සිටු දෙනා ඉතා හොඳයි මේ අවසන් වෙනකම් වැඩ කොටස් ටික කරගෙන නමුත් සමහර දරුවෝ සයිලන් සමහර දරුවෝ උත්තර සැපෙයිවා බලන්න ළමයි මේකට ලකුණු දුන්නේ මෙහෙමයි මේකට ලකුණු දුන්නේ මෙහෙමයි බලන්න ළමයි ප්‍රශ්න හතක් තියෙනවා එතන ලකුණු දුන්නේ දරුවෝ මෙතනට එකයි මෙතනට දෙකයි මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි ඊට පස්සේ මෙතනට දෙකයි මෙතනට තුනයි
දෙකයි තුනයි පහයි තුනයි අටයි දෙකයි දහයයි එකයි කොළ හරි බලන්න ළමයි ශ්වසනය ජීවීන්ට අත්‍යවශ්‍ය ජීව ක්‍රියාවලියකි පාත පරීක්ෂණයේදී ශ්වසනයේදී පිටවන වායු හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණයක් තියෙනවා ශ්වසනය හරන විට ජීවීන්ට ජීවීන් දක්වන වෙනත් ජීව ක්‍රියාවක් සඳහන් කරනවා එහෙනම් ජීව ක්‍රියාවක් තමයි මොකද්ද වර්ධනය පෝෂණය ලකුණක් දාලා ශ්වසනය හරනාම ජීවීන් සිදු කරන තවත් ක්‍රියාවක් වර්ධනය පෝෂණය ලකුණක් දාලා චලනය හරි ශ්වසනයේදී ලබා ගන්න වායු වහන ලබා ගන්න වායු ඔක්සිජන් පිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ් පිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ් ශ්වසනයේදී ලබා ගන්න වායු ඔක්සිජන් පිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ් ඊළඟට බලන්න මගේ දරුවා හරිද කියලා ඔය ලකුණු දාගත්තද කියලා බලන්න මම මේක YouTube දැම්මම තව ටිකක් බලා ගන්න පුළුවන් නැවත වාරයක් මේක අනිවාර්යෙන් දාන්නම් ඔබට සම්පූර්ණ පේපර් එකක්ම අද දවසම කතා කරමු ඊළඟට කුණු දියර යොදා ගන්න කුමන වායුව හඳුනා ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව කුණු දියර තුල ඔබ අපේක්ෂා කරන නිරීක්ෂණය මොකක් කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට අවර්ණ කුණු දියර කිරිපාට වෙන එතකොට බලන්න සියලු දෙනා දැන් උත්තර ටික ලියාගත්තද බලන්න පළවෙනි එකට වර්ධනය පෝෂණය චලනය දෙවැනි එකට පිට කරන වායුව ලබා ගන්න වායුව ඔක්සිජන් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් කුණු දියර වල කුමන වායුවද හඳුනාගන්නේ කාබන් ඩයොක්සයිඩ් කුණු දියර ඔබ තුල ඔබ අපේක්ෂා කරන්නේ කුණු දියර වල පාට අවර්ණයි මෙතනදී මොකද වෙන්නේ කුණු දියර කිරි පාට වේ ඒතර අවර්ණ කුණු දියර කිරි පාට වේ අවර්ණ කුණු දියර කිරි පාට වේ ජීවීන් ලක්ෂණ නොපෙන්වන දෑ හඳුන්වන්නේ කෙසේද දේවි ලක්ෂණ නොපෙන්වන දා හඳුන්වන්නේ කවුරු කියලාද අජීවි කියලා දේවි ලක්ෂණ නොපෙන්වන දා අපි හඳුන්වන්නේ වාක් කියලාද අජීවි කියලා ලකුණයි ජීවීන් වර්ග ප්‍රධාන ආකාර දෙක ලියන්න මොනවාද ජීවීන් වර්ග ප්‍රධාන ආකාර දෙක කොබා චැට් එක ඉතාලම ඉතා ප්‍රයෝජන උත්තර ලැබෙන්නම නෑ චැට් එකකට දැන් ජීවීන් ප්‍රධාන ආකාර දෙක තුනක් ජීවීන් ප්‍රධාන ආකාර දෙක අපි ජීවීන් වර්ග ප්‍රධාන ආකාර දෙක කතා කරන්නේ ශාක සතුන් තමයි ප්‍රධාන ආකාර දෙක. සතුන්ගේ සංචරණ ක්‍රම ලියන්න. සංචරණ ක්‍රම මොනවාද සතුන්ගේ? අපි කියනවා මොකද්ද? අපි පාද තියනවා නම් මොකද කියන්නේ දරුවෝ? ඇවිදගෙන යන්න. පියාපත් තියනවා නම් මොකද්ද කරන්නේ දරුවෝ? එයා කරනවා මොකද්ද? පියාඹන. එතකොට ඊළඟට ළමයි තුන්වෙනි එක තුන්වෙනි සංචරණ ක්‍රමය මොකද්ද? වරල් තියනවා නම් මොකද කරන්නේ පීනනවා බලන්න ළමයි සියලු දෙනා ඔතනින් ඔන්න අවසන් කරා ලකුණු 100ම දැන් ඔබට ලකුණු මේ දක්වන්න පුළුවන් කො බලන්න ඔබේ දැන් ලකුණු මට මෙන්න මේ නම්බරයට ඔබේ ලකුණු ටික යොමු කරන්න එතකොට අපි බලන්න දරුවෝ සම්පූර්ණ පේපර් එකක් අද දවසේ සාකච්ඡා කරා උදේ ගොඩක් සන්තෝෂ වෙන්න ඕන බලන්න දරුවෝ එක දවසක් තුල සම්පූර්ණ පේපර් එකක්ම සාකච්ඡා කරලා ඔබ හමුවේ ගෙනහැර දක්වා බලන්න ඔබේ ලකුණු කොහොමද කියලා. ඉතින් ලකුණු මට මෙන්න මේ නම්බරයට යොමු කරන්න සියලුම දෙනා. එතකොට ඔබ විකටම සහභාගී වෙන දරුවන්ට හොඳ උදව්වක් වෙනවා. මේ වැඩ කරපු ටික මම රෙකෝඩ් කරගන්නවා, දාගන්නවා ඔබේ ලකුණු. ඒක නිසා බාන දරුවෝ සියලු දෙනා 0711 7740 70 වට WhatsApp කරන්න. බලමු දැන් ලකුණු දාන්න ඔහොමම chat එකටත්. ඉතාම හොඳයි දරුවෝ. සිනත් ලකුණු 97ක් කරන් තියනවා. ඉතාම හොඳයි. සිනත් ලකුණු 97ක් කරන් තියෙනවා. චමත් මාල්ෂ 95ක් කරන් තියෙනවා. ඉතාම හොඳයි. චමත් මාල්ෂ ලකුණු 95යි. මේ 100 න් 100. චතුමාල් ඉතාම හොඳයි දරුවෝ 76යි. 70කට වඩා ගන්නවා කියන්නේ විද්‍යාවට ඒකක් තමයි. යනුක මනුජිත් තරන් තියෙනවා 96ක්. ඉතාම හොඳයි. තිසුල අරන් තියෙනවා 96ක්. ඉතාම හොඳයි. චලනි අරන් තියෙනවා 82ක්. ඉතාම හොඳයි. මාල්ෂ අරන් තියෙනවා 90ක්. ඉතාම හොඳයි. තිරෙන අරන් තියනවා ලකුණු 90ක් ඉතා හොඳයි බලන්න දරුවෝ සියලු දෙනා මට ඔය ලකුණු අනිවාර්යෙන් ඔබ chat එකට මට එවන්න දරුවෝ දැන් මම සමහර දරුවන්ට කිව්වට දරුවෝ එවන්නෙම නෑ ලකුණු ඒ නිසා බලන්න දරුවෝ සියලු දෙනා ලකුණු එවන්න මට අනිවාර්යෙන් ඔබේ එතකොට මට ඒවා ඉදිරි ඔයගොල්ලෝගේ දියුණු කරන්න ඔයගොල්ලෝගේ දැනුම දියුණු කරන්න කරන වැඩ කටයුතු වල සාර්ථක වෙන තෙසරි 90යි යනුක 94යි ජලින 97යි ජලින 97යි කෝෂිත 95යි කෝෂිත 95යි
බරන් ළමයි. දෙල්මි 82යි. අමලු 91යි. ඉතා හොඳයි දරුවෝ. 91යි. 91යි. බලන්න දරුවෝ. අපේ දරුවෝ ටික හොඳට වැඩ ටික කරලා තියෙනවා සියලුම දෙනා. පන්ති එන සියලුම දරුවෝ ටික හොඳයි. එතකොට ඔයගොල්ලන්ට තියරි පන්තිය තියෙන්නේ සෙනසුරාදා උදේ 11 ඉඳන් 1 වෙනකම්. එතකොට ඒකට දිගට සහභාගී වෙන්න පුළුවන්. ආදිත්‍ය ඉතා හොඳයි. 94ක් දාලා තියෙනවා. ඉතා හොඳයි. කවිනි 84යි. ඉතා හොඳයි. බලන්න දරුවෝ. ඉතා හොඳින් ඔබ ඔන්න අද දවසේ මාත් එක්ක වැඩ කටයුතු ටික කරා. එහෙනම් දරුවෝ අපි අද දවසට එහෙනම් ඔබට සමුගන්න සිද්ධ වෙනවා ඊළඟ පන්තියට යමු වෙන නිසා ඔෂානි කවීෂා අවසන් වශයෙන් නෙවලා තියෙනවා ලකුණු 100යි කියලා ඉතා හොඳයි. ඒතර ඔබ වැඩ කරපු ආකාරයත් එක්ක සියලුම දරුවෝ ඉතා හොඳට වැඩ කරා. එවනම් ඔබට ආයිබෝවන් කියනවා එහෙනම් සියලු දෙනාට බලන සියලු දෙනා ඔගොල්ලෝ උපරිම පාඩම් කරන්න පොත් විද්‍යාපත හොඳට කියවන්න දවස් 30 හැම 30ම කියවන්න විද්‍යාපත මහන්සි වෙන්න උපරිම අම්මලා තාත්තලාත් එක්ක සතුටින් ඉන්න උපරිම පරිස්සම් වෙන්න මේ කොරෝනා තත්ත්වයක් එක්ක ඔබට මේ මූණ දෙන මේ අවස්ථාවේ එතකොට එහෙමනම් දරුවෝ සියලුම දෙනාට මම ජයග්‍රාහි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට එන සියලුම දෙනාට ආයිබෝවන් කියලා එන යන්න පුළුවන් අද දවසේ අපි සමු ගන්නවා එමනම් සියලු දෙනාට ඔන්න කතා කරන්න පුළුවන් දැන් ආයිබෝවන් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් බුදු සරණයි සර් ආයිබෝවන් සර් බුදු සරණයි සර් thank you sir ආයිබෝවන් සර් බුදු සරණයි